අපි මේ එකක මේ මට්ටන් තියන අර මුලිමර ටිකක් අඩු මටමකින් පටන්ගවම පලයිනිි මටමින් අර එකක ලෙවල් තිීනාය ඉටවස්සේ මේකේ මුලිම දීර තියෙන රසානික සූත්‍රය බල ද මේක මට මේ ඉන්නෝනේ අංකටික පොඩ්ඩක්ක ලියාගෙන හරි මට කියන්න බාණන්්ඩ සයාස කියන්න බල මේක තියෙන්නේ හයිඩ කලෝඩික් අම්ලය වියෝජනය වගේක් තම දාාව තින්නේ හඩකලෝඩික් කම්ලි එක් වස්සේ H ස සල්2 බවට පත්ව ඔ දෙක දැම්හා හර ච්චරමාර එකක්නේ තු මේකේ දෙකදාණඩන මේ තව එකක් තිය හැබ මේ මේමන් අර මේකට දෙක දැම්ම කියලා හරියන්නෑ මෙ මේ වටත් එක එක දාන්න එතකොටයි මේකේ උත්තරය හරිුවේ එතකොට ඊලයක බල මේ බලන් සමාධි කියනවා මට සික්නල මං මීඩෝ කර හ හරි ඇ මේ කොහොමද එන් අලවිනි එකට පී4ෝ ගලමක දිී දින් සාමායින් P4ෝ විදියට පිහිට නම් පොස් පරස් කියන එක හතර ඉලක්කම එන්න පුළුවන් ඇතෙන් P4ෝ හෙමෙන්න්න පුළුවන්ත මේක මේ කෝම දෙන්න ඕනේ ප4ෝ ස්තරට මොකක් දෙන්නද කවුර කියනව එක ස්රා ෙන්න්ෝ. බලමු ඉළඟට ඒ ඉස්රාඩ එන්න කොට අපි සාමාන්‍යයෙන් තුරිත කරගන්න ඕනේ ඒහා පැත්තන සමිකරණය හා පැත්ත. මේතියෙන්නේ මේ අනුවට කියන්නේ පොස්පීන් කියලා පොස්පීන් එකනර අර දන්නවාන ඇමෝනිියනු එන්නස්්‍රී කිය ඇමෝනියාන්ු එස්ත්‍රී වගේම අර නයිට්‍රිජන්් පහලින් ඉන්නඒකාන්ඩේම පොස්පරස්. මේතිය එන්නේ පොස්පර සයිටරිජෙන්න්න එක හදනා අඩු එකකට අපිකිෙනා පොස්පීන් කියලා පොස්පන් මේක මේ අර මී පාසනන් එහෙම හදන්න ගන්න රසානික ද්‍රව්විය මේකෙන් තම මී පාසනංහද ඇද මේක හරි විස ද්‍රව්‍ය මේ මේ පොස්පීන් ඉස්සර හට පත්‍රී ස්තරහට මොකක් දෙන්නු අත ඒයක ස්තරටත් හතර තමා එන්නු එක ස්තරලට හතරෙන්න්න නොකද අතරන පොස්පර හතරක් තියෙනනඒක නිසා. ඉළඟට හයිට රජන් තුරිත කර එ හඇපොඩක් අමාරුව එකකට යම්බන් මේක බලන් ඉදිගනබන්කට කොහොම දෙන්නුව මේ තියන්නේ කාබන් ඩක් සයිට් ජයක තුරලා මෙත එතනල් හැද නො එතනොල් කාබඩක්ලු ජලයකතුළ එතනෝල් සහ ක්සියන් හැද එතට මේ පතික්‍රියාව තිකක් අමාරුවවැඩක් එතට මේක අපිට සාමාන්‍යයෙන් කරන්න දමාව සාමාන්‍ය අපිට විද්‍යාගරක් කරන්න පුළන් පරීක්ෂණ ඇන් මේ ප්‍රතික්‍රියාවක් නෙව. එවට මෙහමෙ එකක් වන්නඩ පුුවන් ත මේකේ එන්න ඕනෙ කොහොමද පොඩ්ඩක් අහදරවල්ල ගන්න මෙගරියක්හමාරුව එකක් අවක්යි ඉස්තරට කිය දෙන්න ඕනේ ජලය ඉස්රාට කිය දෙන්නනේ ඊළඟට එතන ඔල් ඉස්තරාට කිය දෙන්න ඕනේ එලාට ඔක්සිජන් ස්තරාට කිය දෙන්න අමාරුවෙන් හේතුව මේ ඔක්සිෙන්න් කියනෙක් කෙන තැන්තැන්වල තියෙන කාබර්න් තුල් සකරගනින්. මොකද හරිද ිතම තුද මොකද කාබ නැක්ස මෙදන දෙකී ලක්ක ව ත ඊවාස්ස තුන ඉරිවස්සේ ජන තු තු තුන තමයිද තර බලුම අපි හරිද කියලා කාව ලක්් ස්රට දෙකදෝන ජලී ස්රහට තුනදන්ඩෝන මේකෙදී මේ ඉස්රාට් එක දවමතන්ට තුන එත මේකෙදී බොහෝන්දැයි මේ මේ අ හැමවෙලා උත්සා කරන්නඕ මේ අ කාබන් තුල්ත කරගන්න මේ එකක් අපුුහම දැන් අපිට මේක ඔක්සියන් තුල්ත කරන්න ටික් මා ක්සියන් තුල්ත කර දගන්න යුත්තෙන් වැඩ අමාවක්. ත ඒවගේ වෙලාවට අර තුරිත කරන්න පුළුවන් එක්ෙන ඉස්සල තුල්ත කරගන්න අන්න එක තම මෙතල ගන්නවන ක්‍රමේ ගැන අපිට මේ නිශ්ිත ක්‍රමයක් නෑල් ලම එකග අපට එක තියෙන්න්න මේ සෝදිසි ක්‍රමය නෑ සි කරලවා වැඩේ කරනතිය එතකොට මේ ඔක්සිජන් කියර වගේ එකක් අල්ලගත් තයිඩරිජන් වගේයක් අල්ලගත්තතුොත් වැඩ අමාරල්. ඇක නිසා මේ හොඳම් වැඩේ තමා මෙතෙන්දි කාබන් තුළිත කරලා පටන්ගන්න ඉදර කාබන් මේ පැත්ති දෙන්නෙක් ඉන්නවා ඉනිසා මෙතන්ද දෙකේ ලක්කම දාගන්න ඉස්සේල්ල. කාබන් ඩක් යිඩ් ස්තරා ඉළඟට එහෙම පටන්ගත්තම් පස්සේ අපිට කරගනයන්න පුුව. ඉට පස්සේ හිඩ්‍රජන් තුළි කරගන්න තුල්ත කරගන්න ඕන ඉට පස්සෙ ඔක්සිජන්වට යන්න හරි ඉලා බරුම් තව එක මේක මොකක් දෙන්න්ඩෝනේ කවිශ්ී කහොඳ මේගන මේ තිනේ ඇමෝනිියයි ඔක්සිජන ප්‍රතික්‍රා කරලා ගැන ඇමෝනියා දහනය ගිය එක තාමේ ද ඇමෝනිියයා වායව දහනය ව ධානය වනහ නෛට්‍රියයනුයි ජලය හැදෙනවා මේ තික්‍රිය තුළත කරපුො කොහො දෙන්න

හරින හවරු කියන බ ඉස රම කිව මොකද තුල්ට කරනත් ඕ ඇමෝනිියා ගාවට හතර ඕ ඇමෝනිිය ගාවට හතර ඉලක්කම දාම් ඇම හරියේ බලඔොක්සිජන් ගාවට යතුන්න යි්‍රෂන් ගාවට දෙක එක්වස්සේ හය තු වනත් දෙක හ හයයින හරිඒත් ඉද එකති මේ හොඳයි බහද ඉද මේක මේ සෙල යිටරජන් ි කරන්න මේ අපි උත්සාහය පටන්ගඩේ මේ දහා බලංගටියය ක වැඩන්න එතොට මේක වැඩේ පටන්ගන්න. පටන්ගන්නකට ඉස්සෙල්ලලාමේ මේ නට්‍රයන් තුල්තකරන්න උත්සාහල පටන්ගන්න පුළුවන් පට මෙතට දෙක දාග දෙක දදාගත් අම්පස්සේ ඊළඟට ප්‍රශ්ටෙන්න මෙන්න මේක තුන්වරත් දෙක හයයි හහිටජන් හයක්ති හයක් වුණා මෙතෙන්ට තුනදා. අනන්න තුළ තුන ධාපු ගම ඊලට එන්න ප්‍රශ්නතම මේ හම ඔක්සියන් තුල්ත කරන්නගේ ඔක්සිජෙන්න් කියනෙක් කියෙන මෙතරනින්වා තුනක්ද තුනක්කින්නා මෙතෙන්ට අපිට තුනදාල වැඩේ කරන්න බෑ තුන දැම්මොත් එහෙම තුංකරත් දෙක හයක්වෙන. එතවට අපිට මෙතට තුනක් ගන්න ක්‍රමයක් නෑ අපි මෙත තුනක් ගන්න ක්‍රමයක් නෑ එකනිසා අපි කරන්න මෙන මේ ඔක්කොමට ග පි දාපු අක ඔක්කොම දෙකෙන් ගුණ කරන ඒවාගිකක් කරන්න පුුව. තුො මෙතන්ට හතරදානෝ ඉස්ස මෙතෙන්ට දානවා හය ඉට මෙතන තිබුණ ඒකනේ එක නිසා මෙතට දෙකදාම එතක දැම්පුළුවන් අපට ඔක්සිජයන් මෙතන හයක්තිය නොමේ හරිත්ම තියන්නේ ඒක නිසා මෙතන්ට තුන්නේ ඉලක්කම දාලා වැඩේ සම්පූර්ණ කරන්න පුළු ඔය වගේ දෙවල් ටිකක් තිය නම් එක හ ඉලට වරන්න අභි ධර විදුතරයමු මේ තියෙන්නේ මේ අ ස්ථිති විද්ධතය කියන එක කොහොමද මේට මේහෙත් පොඩි මේ එකක් කම්බනා මේ රෝපන කියනවා හදැන කොම ස්ති විදදු රපන හැදෙන්නේ හොඳිෙල්ද මේකින් පෙන්ල්ලද. ඇ දි බැලුම්බෝලය බැලුම්බෝලයක් ඊට පස්සේ තියෙනවා සේදවලින් වගේ හදපු එක රෙදිවලින් හඳපු කබායක්තිය කෝට්ට ජැකට්ටගත්තිය ලස මේ බැලුම්බෝලි මේ ජැකට්ට එකේ ගාපු හාම මුක සිදධවෙන්නේ කළ බල මේ බැලුම්බෝලි යගෙනම මේකේ එම ගාන ගාපෝල සිද්ධවෙනි බරද මෙ මේ ජැකට්ටක ති බිචි රිනාාරෝපනටික රිනාාරෝපනටි ැවිල්ලා මෙන මේ බැලුන්න එක තැන්පත්ත. රි නාරෝපනය ල්ෙටෝන්් තර ජැටක ති ේච ලෙක්ට්‍රෝන ැවිල්ල ල්ල බලුන එක තැන්පත්ත එත බැලුන් එක රින විදිර ආරෝපනයවා ජකට් එක දන විදිර ආරෝපනයය එ ඒක තම ස්සිති ආරපන හටකරන්න විදිේ. එ අපි මේක බිත්තියකට ලංකර ොත්ත හෙම බලන්න රිනාරෝපණටික විකර්ශනය වෙලාය මොකද දනයි රිනායරන විකශණය වන් දැන්ඟ ැලන් එකේ තියෙන රිනාරෝපන එක නිසා භිත්තිය තියෙන් රිනාරෝපන් ටික මේ විකර්ශණය කරලා දාලා විකර්ශනය කරල දාලා අර ධනාරෝපණටක තමා ඉතුරුවෙන් එෙතකොට ඉට සේදයක ආකර්ශනයවෙ. මෙහවතිබ බාම නිකම්ම ජැගට එක පැත්තෙන බැලුන් එක ඇදිලවා ඉසිදි විදත් ආෝපන ගැන එක ගන්න මේ ොදේ බාු මේක තව පෙන්න්නල පෙන්ල දින මනමෝ ආරෝපන අපිට පෙන්න්න නැතුව බලන්නක් පුළුවන්ම. එෙස මේක ආරෝපන මිනස බරන්න පුළුව බාන්නු මේ විිරි කරන්න පුලුව ආරෝපන ිනිස්ස දෙ මේක ආරෝපනයක් නෑ කිසිව. කිසිම ආරෝපනයන් නෑ දෙෙස් මම් ස්පර්ෂ කරනකොට මේ ජැකටගේ ති විචි රි නාරෝපන ඔක්කොමටි මෙන බැලුම්බෝලට න බැුම්බෝල් ආම් පසේ බැලුම්බෝලට රින දිරා රෝපනයනවා ජැගට් එක දන විදිරා රෝපණය වෙන. දනයිරිණයි ආකර්ශණය ව. දනරින ආකාර්ශණය වෙන රෝක තමමා සිද්ධ වෙන්නන්නේ ඕක තම ස්සිධ විදය කියකිලා කියන්න. ඉලට අපි යමු මේ පාඩවට ඉද ඒවගේ අර ඉස්පර්ශ කිරීම නිසා. පිමැදීම නිසා හටගන්න විදදු දයෙන් අපි ස් විදදුධ දෙ කියල කිය නෑ ස්විද්ධ දෙ කියල කියන පිරිමැදීම නිසා හටගන්න විදදුද ඒක ගමන් කරන්න නෑ තැනකිදල තැනකට ගමන් කරන විදුලයක් නෙවෙේ ඒ සන්නාකයක් හරා ගමන් කරන්න එනෑ සන්නාක හරා විදුලේ ගමන් කරන ට අපි කට කියන ධරා විද් දෙ කිය ඒක කියන ම අපි මේකෙදී කරක අපි මේකද ගනකගත්තා අන්තිමේට අන්තිවයට මංහිතන් අපි කරේ මේ සන්නායකයක් තුරින් ගණන ධරාව හා සන්නයකයෙහි දෙකෙලවර විභවාන්තරය අතර සම්බන්ධය ඕක තමා අපි කරේ. ඕකටත් පොඩි මේ ක්‍රියාසාරකවම හයා ගත ඉස්සල මේ කරපු වැඩේ අපි කරපු වැඩේ පොඩ්ක් නැවත මතක් කරලා ඒ ක්‍රියාකාර්ගවට පොඩක් යම්. ඉතර එකද අප ගත්හ ඉන්න මේ වගේ දේවල්ටික් නීකරෝම් කම්බිලකරයක් ගත්නොහෙම නැම් මේ මතක් කරන්නන්නේ යන්නේ ම මේ මතක් කරන්නේ යන්නේ සන්නයකයක දෙකලවර විබවන්තරය සහ මේක හරහා ගල්න්න ධාරාව විද්‍යුද්ධාරාව අතර සම්බන්ධය. අනේ සම්බන්ධය කරත මේ බලන්ඩ. ඉතරි මෙතර සන්නනායක විදිර රලන්තියලි වෙනමේ නී ක්‍රෝම් කම්බි කකරෝම් කම්බි තම සන්න අයක විදිර ගත්. ඉරස්ස මේකා අපී මෙහෙම කෝෂයකට සම්බන්ධ කරනවා කෝෂයකටේ කෝෂ හතරකට ඇත්තරම සම්බන්ධක. එ ෝෂ හතරකට මෙහම සම්බන්ධ කරපුහන් මෙතන වෝඩ් හයක විවාන්තරයක් ෙන ෝඩ් යක විභාන්තරයක්යෙන ලොකු විභාන්තරයක් කෙන ඉරවස්සේ මෙතෙන්ට දානවා අපි සුවිච්ච එක අත්‍යවශ්‍යම දෙයක්තමා මේකට සවිච්චෙක් සුවිච්චේක දාන්න ම මේක ආපෝොමයම ූල තන මතකර මතක් කරන්න මේ එක හරිවැදක හ විභාගට ප්‍රධාන වශයෙන් මහ ධාරාවිදතු දෙයගෙන ඇැහුවත් සීර අනුවක්හු මේක හනෝ එක අනිවාරයෙන් හන මේ ඕවම් නියමය ධරාවිද් දෙේ තියෙන වැදගත්ම නියමේ අත්‍යවශ්‍යම නියමේතම ඕම් නියම ේ ඕම්නියමය ඇත්ත කියර ඔප්පු කරන එක තම මේ ක්‍රියාකාර තර හෙව එක අනිවාරෙන් ඒවාගේ එකක් විවාගට හන්න පුුළු එස මෙතර දීනම් විචල්ලය පතිරෝධයක් හෙවනැත්තම් ධාරානයාමකයක් ධාරා යාාමකයක් තියෙන ත ධාරානියාමකය ධාරණ්‍යයාමකේ කාර්යම කදරම ධාරාන්‍යයාමකයකින් සාමාන්‍යයෙන් පරිපතයකට මුොකක්ද කරන්නේ සයාස ධාරණයාමකයක් මොකද කරන්න පරිපතයට. ඔවලට කිවේද රියනියයාමක පාරතියන රථවාහන පාලනය කරනවා වගේ ධාරාණ්‍යාමක පරිපතය ඉන්න පරිපතේ මොකද පාලනය කරන ධාරා පාලනයම ධාරා පාලනය කරනටම ධාරනියාමකයි මේ පරිපතය හරහා ගන්න ධාරාව ඉස විබෝන්තරයේ ඔන්නව කියන දෙක පාලනය කරන්න තමා වන්න මේ ධාරණයාවකි හ ඉලන්න මේකට දාන්න ඕනේ අපි මේ පරිපතය හරහා ගන්න ධාරාව බලන්න ඇමීටද ඉරිවස්ස මේ කම්බිය දෙපස විබන්තරය බලන්න වෝල් මීට්‍රයෙකුත් දන්නු ඔන්න ඔ දෙක දාන්නුව දාලා ඉටවස්සේ අපි දැන් බලන්නේ අපි දැන් මේ ක්‍රියාකාරක මේ බලාපොත්තුව තමා මෙන මේ කම්බියයේ දෙකලවර වි්න්තරය ඒකාරහාගල්ල ධාරාව අතර සම්බන්ධයක් බල මොකද්ද මේද අතර තියෙන සම්බන්ධය කියර හොලබල තම යන් ත අපි මේකේ එකඒක අවස්ථාවලදි පාටාංක ගත්ත මෙන මේ ධාරාණයාමකය ඒට හෙට කරමින් වෙනස් කරමින් ධාරණයාමක වෙනස් කරමින් මෙ මේගේ පාටාංක ගත්ත ඉ මෙන මේගේ ාටාංකටියක් ආවා පිට මේ විබන්තරය මේ ධාරාව මේ සන්නයකය දෙකෙලවර විවාන්තරය අප අඩුකරගෙන කියා පහයි වෝල්ටල් ඉඳල හතර තුන දෙක එක ඔන්න ඉදිරි අඩුකරගෙන යන්න පුළුවන් තොර මේ පහයිෝල් තියනකොට ධරාවාවත් දෙකයි දසම් පහක්යිසම් පහක් තොර හතරක් තියෙනට දෙකක්කා තුනත් තියනකොට එකයි දසම් පහක්කා දෙකත් තියනෙනකොට එකක්කාව එකත් තියනට බිදුු ඇසම් පහයි ඇපර් කියලා තර මේ අතර හොඳ සම්බන්ධය අපිට පේ එකක් තමා විබෝන්තරය කියන එකයි ධාරාවයි කියන එකයි මෙකදී විබෝන්තරේ වැඩි වෙනකොට ධාරාව වැඩි වෙන. විිබෝුවන්තරය අඩුවෙනකොට ධරාව අඩුවෙන ඔන්න ඕකාපිට තේරුණ මෙවැඩු විබවාන්තරය අඩුරගෙන යනකොට ඊට සමානෝම මෙන් ධාරාව අඩුුවේගෙනය. එකන විබුවන්තරය සහ ධාරාව අනුලෝමෝ සමානුපාතිකයි කියලා අනුලෝමෝ සමානුපාතික. කියැනෙ එකක් වැඩි කෙනකොට වෙනකොට අනිකත් වැඩි වෙන එකක් අඩුවෙන කොට අනිකත් අඩුවෙන. ඔන්නෝක. ඊලංකාරණය තමා වීබෙදීම අයි කියන අනුපාර්තය. වීබෙදීම අයි කියන අනුපාතය මේ හැම අවස්ථාවක දීම නියතගිය හැමවස්ථාවකදීම නියතා ගෙන. මේක පහයිනම් දෙකල් සම්පහයි ඉගැන වීබෙදීම අයි දෙකයි. මේ හතරයි නං දෙකයි ඉගැන වීබෙදීම අයි අනුපාතය දෙකයි. තුනයි නං එකයි සම්පාහයි එතවරත් දෙකයි දෙයි දෙයි හැමතැනම දෙකයි. . වීබෙදීම අයි කියන අනුපාතය එක නියතය එතර පරක්ෂණයෙන් අපි ගන්නය දේවල් දෙකක් තියන එකක් තමා විබුවන්තරයේ ධරාවට අනුලෝබෝ සමානු පාතිකයි එකන එකක් වැඩිවිකොට එකක් වැඩෙන ඉලඟට වීබෙදීම අයි කියන අනුපාතය නියතය එත මේ නියතයට ඔවුන් කියන විද්‍යාඥ කිව ප්‍රතිරෝධය කිය ප්‍රතිරෝධය පතිර එතු වලන්න මේක මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ සාමාන්‍යෙන් ලෝහයකට ලෝහෙන් ලෝහෙට වෙනස්සනනාගයක් ඒගැන සාමාන්‍යෙන් අපි හිතමක නීකරෝම් කිය නීක්‍රෝම් කියන්නේ ප්‍රතිරෝධය කියක වැඩික්ය ඊළඟට තම්බ කියලහෙම කියන ප්‍රතිරෝධය අඩු එක්කෙන්. ඊළඟට සිිල්ව එකන්නේ රිදී කියලා කියන්නේ ප්‍රතිරෝධය ගොඩක් අඩු එක්කන. එකගැන මේ මේකින් අර අපි ඊළකට නෝට් එකෙක් දැම්ම ප්‍රතිරෝධය කියලා කියන්නේ ධාරාව ගලීමට ඇති බාදා එතර ප්‍රතිරෝදය වැඩිවෙන ගොට ධාරාව අඩුවරු. මේකෙද මේ වී සමානයි අයිRර් කිය වීබෙදීම අයි කියන එක ප්‍රතිරෝධයකිව් එකගැන ආ ඔන්නොක තමා සමීකරණය මේකින් ගොඩනාගන්න සමීකරණය වීබෙදීම අයි සමානයි Rර් හෝද ආරර් කියන්න හැමවෙලාෑම නියතාගයක් මේ නියතය එතමට මේකෙදී ඊළඟට සමීකරණයක් ගොඩනාගන්න වී සමානයි අRර් කිය මේ සමීකරණ තම ඕලට අවශ්‍ය කරන්නේ ඔය මේ ගනංහදරකට වී සමානයි යි ආර් කියයනකින් තම ගනංහදන්න. ඊළඟට මේ මේකින් අපිට තේරෙනවා විබවාන්තරය ධාරාවට අනුලෝබෝ සමානු පාතිකයි ඉරසේ ආර් කියල කියෙන් ප්‍රතිරෝධය හැමවෙලාම ප්‍රතිරෝධය වැඩිවෙනකොට ධාරාවත් අඩුවෙන ප්‍රතිරෝදය වැඩිවිෙනකොට ධාරා වඩුුසාඉගෙන පරිපතේ ප්‍රතිරෝදය වැඩිවෙනකොට ගලායන ධාරාව අඩුවරු. අපි කියවා ප්‍රතිරෝධය කියල කියන්නේ තවවිජේරකිවොත්හෙම ධාරාව ගැලීමට ඇති ඇති බාධාව ධාරාව ගැලීමට ඇති බාධාව කියලා හඳුරන්න පුළු. එද මේ ප්‍රතිරෝධය කියල කියන්නේ ධාරාව කලන්න තින බාධ. එතුට ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ ධාරාව අඩු ව ධාරාව කියන එක අඩුවෙනවා කියන්නේ. ර විබෝන්තරයේ නියතව තබාගෙන විබෝන්තරය වෙනස්සයෙන් නැතුව නියතව බාගෙන අප ප්‍රතිරෝධය වෙනස්කරොත්යම ධාරාව වෙනස් කරගන්න පුුව. එට ප්‍රතිරෝදය වෙනස් කරලා ධාරාව වෙනස් කරගන්න පුුව. අඩකකතාම ක්‍රියාහාරමවි මතක තියාගන්න ඕන එකක්තා න්න මෙත මේ සවිච්චක වැඩි මේ සුහිච්චක අපි අමුතු දදිට භාච්චි කරන්න එකැන මේ අපට හැම වෙලාම ඔන්න එකගේ තියන්න බැවුන් කරම තියන්න බෑ මොකක් දෙකට හේතු. වෙලෑ ඔවන් කර තියඇන්න බෑමේ. අපි ටක්ගාල මේක ඕන් කරලා එකගනමික සංගෘත කරල පාටංක දෙක ඇර කන ටක්ගාලා විවෘර්ත කරන්න. තපපරඇත් දෙයක් ඇතුළතෙ වැඩේ සිද්ධවෙන්න එක හේතුවමකත් අන රත්වෙන අනේ මෙම පරිපතය රත්වෙන්ට ගන්න නිීකරෝම් කම්මිදකර උස්නත්තේ වැඩිියු උස්්නතේ වැඩිවුත් මේගේ ලස්සට පාටන්ක ටිකක් ඉන්න නෑ. වෙනස්සෙන්න්න පුළුව එත මේකෙති මේ මේ සවිච්චක ටක්ගාලා සගෘථ කරලා මෙ මේ පාටංක දෙක ඇරගෙන ඉක්මනින් විවෘත කර්ඩුව. එතරදා මේ අපිට හරියට මේ පාටංකටේ ගන්න පුළුවමේ නැතම් මේක නියතයක් විදිර එන්නන නියතයක් විදිර එන්න නෑ. එතකොට අපේ පරීක්ෂණ සම්පූර්ණෙන් අසාර්ථක එතරට වාල මේකෙී ඕවම් නියමයෙන් තේරුම් ගන්න් ඕනේ විබෝ අන්තරේ ධරාවට අනුලෝමෝ සමානන්ු පාතිකයි ළඟට වීබැදීම අයි කියන්නේ නියතයක් ඒ හඳුන්නන අපි ප්‍රතිරෝධය කියලා දර අපි සමීකරණයක් කියෙන වී සමානයි IRර් කියලා ඊළං කතන්දරේ තමා මෙනේ ප්‍රතිරෝධය කියන ගුණාන්ගේ වැඩි වෙනකොට ගලායන ධාරාව අඩුවෙන් ප්‍රතිරෝධය කියන ගුණාන්ගේ වැඩිවෙනකොට ගලායන ධාරාව අඩුවෙන් අපි ඕක තව මෙ මේ විදිර පෙන්නන්නඩක් පුළුව දැ හොදර තකතියාගන්න සමීකරණ වී සමානයි අයියාන්. ී සමානය අයාර් කියය සමීර හොඳර මතර දයාගන්න එක මතර තියාගන මේක උත්තරයමට කියන්න වා මෙතර තියන කටුකටු වගේ දාාතට හිතන්න මේ තියෙන්නේ විදුලි උපකරණ මෙ විදිලිපිරන මේ තියෙන කෝෂය මේ කෝෂයෙන් ක්‍රියා කරන මේ පරිපතය ක්‍රියා කරන. ත මේ පරිපත ප්‍රතිරෝධය තියෙනවා පහයියෝ තර විවවාන්තරයක් ලබා දෙනවා අපි හිතමු දහයිෝඩ දහයිවෝල් විබවාන්තරයක් ලබාදඒ පරිපතය තුළින් ගන ධාරාව අයි කියද කියලා හනෝ ධාරාව කියීර් බී සමන ය අ ධාර හදර කියන්නවල ඉදිගැව ධාරාව කියදන්නේ ඕ වී සමානයියි ආර්ධාපුහාව අයි සමානයි යෙන්වා අපිට බීපෙදීම ආ මහලු ගොඩ මේක හිතන්න එපා මේ නිකම්ම සමීකරණයක් ඉවිතරී තැන් ඕවම් වලින් දෙන්නේ ප්‍රතිරෝධය වෝල්ට වල්ලින් දෙන්නන්නේ විබෝන්තර දහයිවෝ් දන්නඕනේ ප්‍රතිරෝධය පහයියෝම්බල් උත්තරේ දෙයි ඇම්ර්. එඳදැ මේ ප්‍රතිරෝධය පහක් වෙනකොට ප්‍රතිරෝධය පහක් වෙනකොට තම මෙ මේ දරාව කර එෙස මම් ප්‍රතිරෝධයටයක් වැඩි කරනවා මේකේ විබෝන්තරය වෙනස් නොකර විබෝන්තරය වෙනස් කරන්නෑ මං විබවාන්තරය හයි වෝමයි ප්‍රතිරෝදය වැඩි කරනවා දහයි ඕවම් බවට් පතියෝදය දන් වැඩි කර ප්‍රතිරෝදය වැඩි කරපු හාම මේක හරහා ගරල දලාාව කී ැන් දලාව කීර්. කවිශ්කවිෂ අ? දදාරාව කියී නත්මී සයාසක් කිය දරා බිඳුවයි අයි සමානයි වීමදී මාරු වීවලාගේ දහයි වෝ ආර්වලාගේ දහයයි ඔවන් උත්තරේ එකයි ඇම්පියර් තෙරුද සයාස වඇ තර එකයි ඇම්පියර් එත මේ ධාරවබාලන අඩුවර ධාරාව අඩුවවෙලලා දින මේ පළවැනි අවස්ථාවේ දෙකයි ඇම්පියර් දෙවැනි අවස්ථාව එකයි ඇම්පිය. එකෙන් ධාරාව අඩුවෙන්න්න හේතුව මෙන ප්‍රතිරෝධයනෙ වනව ප්‍රතිරෝධය වැඩිවෙචි නිසා තම දාරාව අඩුවෙලද. ප්‍රතිරෝධය පහේන්දර දහයට කිල්ල දේවා දාරාව දෙකෙඉද ලැකට ිහිලඳ.ඒැන මේ ප්‍රතිරෝධය කියන එක ධාරාවට තියෙන බාධාවක් කියන එක මේකින්වල්ට පැහැදින ැන ප්‍රතිරෝධය වැඩිවෙන කොට ධරාව අඩුවවා කියන්නේ ප්‍රතිරෝධය කියන්නේ ධරාවට ඇති බාධාව ධරාව ගැලීමට තියෙන බාදාව කියලා අපිට හඳුන්නන්න පුළු බාද කිය. ධාරාවට ඇති බාධාව තමා ප්‍රතිරෝදය කියලා කිය ඔයිසිර අපිට ගනම් හදන්න පුළුවන් ඔොන්තරම් මේ අපි මෙ මේහස් බලන්න මේ තව ධාවිදධතය සම්බන්ධ මේ ඕවම නියම සම්බන්ධම මේ මේ වැයකක් එකක ගේම එකක් නේ වල්තනිකම් පෙන්නට දයනීමට බානමක පේ නත්තන් කියනවට මේක තියෙනවා? ලබාදන වෝල් ියතාවයි වෙනස් කරන්න පුළුවන් මෙතර. ඒගන මෙන මේ කෝෂගාන දැම් මෙතරනම් කෝෂයකයි දෙකයි තුන අක්තිය කෝෂ ාන වැඩි කරලා වෙනස් කරලා වෝල් ියතාව වෙනස් කරන්න පුළුව තබාදන විව්වාන්තරය වෙනස් කරන්න පුළො. ඉටවාස්සේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් අටමකින් ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් මෙ කම්ිය ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළම කම්බි. තරේ ප්‍රතිරෝධයයි ධරාවයි පතිරෝධයයි විබවාන්තරය මෙ මේ දෙක වෙනස් කරමෙන් මේ සන්නායකය තුළින් ගලායන ධාරාව වෙනස්සෙන විදිහතමව දැම් බලන්ඩ ඕකන අපි මේ ඕම් නියමෙන් බලන්න ඕෝම්නවෙන් බලන්නන්නේ විිබ්ූුවන්තරය සහ ධාරාවතර ඇති සම්බන්ධ මිතර බලන්ඩ යන්නන්නේෙත් ඒමතව බල් ඉස්සල්ලම අපි බිබුුවන්තරේ සහ ධාරාව මෙ ප්‍රතිරෝධය කියන එක නියතව තියෙනකොට ප්‍රතිරෝධය කිය එක නියතව තියනකොට ප්‍රතිරෝධය ඔන්න ගණ්ඩිතරන් තියන්න ප්‍රතිරෝධය කියනක නියතව තියෙනකොට විබවාන්තරයේ ධාරාවය අතර තිය සම්බන්ධයතාව බලන්ඩෑ එතර මේේ විබන්තරය මව විෝන්තරය වැඩි කරගෙනනයවා බන්නු විබවාන්තරය වැඩි කරන මොකද විෝන්තර වැඩිරනකොට ධාරාවට මොකදේනිදි ඕ විබවාන්තරය වැඩි කරනකොට ධාරා වැඩියෙන ලස විබවන්තරය අඩු කරනකොට ධාරාවත් අඩුවෙලාය ත විවාන්තරයේ ධරාවට අලෝම සමානු පාතිකයනෙ කෝගෙන් වල්ට තේනවා විබවාන්තරයේ වැඩිරනකට දරාවත් වැටියෙනවා වින්තරය අඩු කරනකට දර අඩුව ගැස විබවාන්තරයේ ධාරව ොහොම තියලා ම ප්‍රතිරෝධය වෙනස් කරන ප්‍රතිරෝදය වෙනස් කරන්න නම් මේ සන්නයකයම වෙනස් කරන්න නොන ප සන්නනායකය සම්පර්ණය වෙනස් කරන්න නොව මේ වෙනසන්නනායකයක් දාන්න න්නොන එහෙමනැත්තං දිග පල අඩු අපිලට කතාරම ප්‍රතිරෝදයයට බල පාන්සාගකට ඉළඟට කතාග ැ ඉළඟට මේ ප්‍රතිරෝධය කියක වැඩි කරගන නවට දදාරාට වෙනදේ බල ධාරාට මොක දේ ප්‍රතිරෝදය වැඩ කරන නොට කවිශ්. ක්ෂ ඇ සමාධී මොකදනේ පති වැඩි කරනකට ධරාව අ අඩුව ඉගැ මේක නුත් අපිට තේරවා මේ ප්‍රතිරෝධය කියලා කියන දරාවට තියන බාධාව කියන බාධකන් ප්‍රතිරෝධය අඩු කරගන යනකොට ධරාව වැඩිවෙන ත ඕම් නිය මේ ඔප්පු කරන්න මේ මේකෙන් පොඩිනිම් මේ ගත්තියෙන පොඩි ක්‍රියාකාරකමක් වගේ එකක් එවනට වාලාර කරන පරීක්ෂණයේ පියවර ටික හොඳර මදක තියාග්ඩ ර පරීක්ෂණය පියවරටික හොඳර මදක තියාග්ඩු හ ඊළඟට අපිට තියෙන්නේ සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කියන්න ඒතන එනවනම් ඊට කලින්ිවල් දියල නැත්තම් මට කියන්න සන්නයකක ප්‍රතිරෝධය සඳහා බලපාන සාදර. හරි සන්නයගේ ප්‍රතිරෝධය සඳහා බලපාන් සාධක කිය පුහාව ආවිදහා එදාන කටය නිදී මතත්වගේ පේෙන් නිසා පොඩි අපි ඉබේකයක් හැරයෝ විනාඩී අදහය විතර ගන්නු කියීල අමුදර මූුණහ මෝදගන පු එක්සයිස් ටික් කුත් කරලා පාදි ගට ුට්ටක් හහිට මේට දදුර රයි ඇ

नेतमी कविश की अद चमोदेर है चमोदी बने हिंदी को कैमरा ऑन कर ො කරන්න කියලාට අපට වාානදන මේ සන්නයක අපි දැම් ප්‍රතිරෝධය කියනක දන්නවන්න ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ පරිපතයක මේ වීබෙදීම අයි වීබෙදීම අයි කිය නියතේ තමා ප්‍රතිරෝධය කියලා කිය වීබදීමයි කිය නියතේත ප්‍රතිරෝදය කියල. එදට මේ ප්‍රතිරෝදධය කියන ක අප මෙහම කියන්නත් පුළා අපි මෙ මෙහමකු ප්‍රතිරෝධයට අපි කතා කර මේ ධාරාව ගැලීමට ඇත්ති ඇ බා එද ධාරාව ගැලීමට ඇති බාධාව කියලත් අපිට ප්‍රතිරෝධය හඳුරන්න්න පුළු එතොර ධාරාව ගලන්න බාධාවක් තියෙනවන එක තම ප්‍රතිරෝධය ගිය එතොට සමහර සන්නායක තියෙනවා සමහර සන්නයක තියෙන ඒවා හරහා ධාරාව ගලන්ටයක් අමාරුයි මේ තියනෙ සන්නායක කම්බියයක් කියලා හිතැන් එතකොට මන් සන්නයක කම්බි දෙකක් ගන්න එකම විදිහෙ එකම දිග පලල තියෙන එකම විදිහේ දෙකක් කියලා හිතන්නේ එකම විදිහ සන්නය කම්බි දෙකක් හැබැයි මේක හදලා තියෙන්නේ තම වලින් එකැන කොප වලින් තම කොප කියෙන ගැ ඉරන්න මෙත මේක හදල තියෙන්නේ මේක නීක්‍රෝම් වලින් හදර ද නීක්‍රෝම් කියලා ගැන මිශන ෝහය ගැන ලෝහ දෙකක් නිකල්සා කෝමියම් කියන ලෝහ දෙකය එකතු කරලා තම නීක්‍රෝම් හද මේක හදදේ නීක්‍රෝමින් එත මේක තම්බ මේ නීකරෝම් එදවට සාමානයෙන් මේ ධරාව ගලන්න මෙෙන තමකම්බිය තම ඉතාම හොඳින් දරාව ගලන්න තමකම්බි රහා දධරාව හරිම ලස්සන්ට ගමන් කරන මේ ලේසියෙන් ගමන්කර හැමයි නීකරෝම් කම්බි ර ධාරාව ගලන්ටයක් අමාර එහෙනම් කාගෙද ප්‍රතිරෝධය වැඩි ඇත්ත තමකම්බියද නීකෝම් කම්බිය කිවන ධාරාව කියලා කියන්නේ මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ ධාරාව ගලන්න තින බාධා බාධකි තමකම්බියාරා හරිම ලේසියෙන් ධාරාව ගමන් කරනවා නීක්‍රෝම් කම්බි හා ටිකක් අමාරුයි ධාරාව ගමන් කර. මේ දෙන්නගේ ප්‍රතිරෝධය ගත්තුත් එයෙ කාගෙද වැඩි නී ක්‍රෝම්වල වැඩිවෙෙන්න්න නකට හතු හේතුව කියන බන් මේක මේ ධාරාව ගලන්න බාධාව වැඩිකාගෙද බාධකයේ බාධාව කියනක වැඩි පන්නේ නී ක්‍රෝම්වලඒ එක අමාරුවුයි කියලතීරන්න මේ ධාරාව ගැලීමට අමාරුයි. කිවන ධරාවගලන්න්න ලේසිවෙන්නේ කොපබල අමාරුවයි නීකෝම් ත මේ නීකරෝම් කම්බිය ප්‍රතිරෝධය වැඩි කියනවා. එක හේතු ඒක හරහා ධාරාවගලන් ටිකක් අමා ධාරාවගලන් ටික් අමර අන්න වගේ මේ කම්බිය වර්ගේ වෙනස්ුරොත්තය. එකන ලෝහ වර්ගේ වෙනස්ුනොත් එ සන්නයකය වෙනස්සුරොත් අන්න එතකොටක් ප්‍රතිරෝධය වෙනස්ස ප්‍රතිරෝධය කියක වෙනස්. සමහර කම්ිහරා හරිම ලේසියෙන් ප්‍රතිරෝධය ගොඩක් අඩු ඒහරා හරිම හෝදින් විදුලේ ගමන් කරනවා සමහර කම්බියවල ප්‍රතිරෝධය වැඩි ඒවාහරහා විදුලේ ගමන් කරන ටිකක් අමාරුවයි තිකක් අමාරුවෙන්තම ගමන් කරන දර මෙහෙම අමාරුවෙන් ගමන් කරනට තවයික දෙයක් සිද්ධෙන මේ අමාරුවෙන් විදුලේ ගමන් කරනට එක දෙයක් සිද්ධ වෙන මේ මේ කම්ි රත්වයෙනවා ඉක්වනිින් රත්වෙන තර ප්‍රතිරෝධය වැඩි කම්බී ඉක්මනින් රත්වෙන ඒහමක්කුත් තියෙන ඒවා ප පස්ස කතා කරමු මේක මටවන්ට කියන්නඕනුනේ ප්‍රතිරෝධය වැඩි කියලා කියන්නේ ධාරාවගල්නවා අඩුයි. ප්‍රතිරෝධය අඩුයි කියන්නේ ධරාවගල්නවා වැඩි. ත තමකම්බිහෙම අපි ගෙවල්ල වෛරං කරන කොටහෙම මේ තම කම්බි භාවිතා කරන්න හේතුව ඕක තම. තම කම්බියල ප්‍රතිරෝධය ගොඩක් අඩුයි. ඉතාම හොඳින් ධාරාවගල්ල. ත එක නිසා රත්වෙනක් අඩු රත්වෙනවත් අඩුව. ඉතා අඩුවෙන් තමඒ රත්වවෙන්නේ තමකම්ි ත්වෙන්න්නේ අඩු. එක නිසා වාල බලන්නොව. වයර එකක් ගලවල ඔය වටට තියන පරිවාරකාවරණන්නේ ගලවුවන් පස්සේ ඇතුළ තියන කම්බි. එතවට ගෙවල් වයරෙන් කරන්න් ගන්න කම්බිහම එ ඇතුළෙ තියෙන්නේ මේ තම කම්ි තම. එොට මකම්බි භාවිතා කරන්න හේතුව එයාලගේ ප්‍රතිරෝධය අඩු නිසා. හැ එත අපි බලමු මේ ප්‍රතිරෝදධය සඳහා බලපාන සාධකම නවාදකි. ඉස්සල මල්ග දිලතිය සාධකයේ තම මෙට මේක සන්න අයක් කැබැල්ලේ හරස්කඩ වර්ග පාල රස්කඩ වර්ගපල තර බලන්නව මෙ තමකම්බියයක්ම ගමුකා එක කම්බියක් මෙන්න මෙහෙම තිය දිග සමානයි මේ කම්බි දෙකේ එකකම්බියයක් හීරිකම්බියක් අනි කම්බිය මහතගම්බයක් හැවයි දෙන්නගම දිග සමාන ඉතර මේ දෙන්නගේ ප්‍රතිරෝධය වැඩි කාගෙන්න්න මේක පළවෙනිකම්බිය මේක දෙවැනිකම් හදර තියෙ දෙන්නම තමවල ල තන්න ඕොනද මේක රහා ධාරාව කලන්ට ලේසිවෙන්නේ කාගෙද මෙයාගෙද මෙයා. හරස්කට වර්ගඵලේ වැඩියෙක්කෙනනාගෙද ධාරාව කලන්ට ලේසි අඩුව එක්කෙනා. සයා සමක දේත මේ දෙන්නයි කාගෙන්ද ධරාව කලන්න ලේසිවෙෙන අපිට මෙයාගෙද දෙ තර අපි ඉහිතන් ඕොන මේ පිට දුන්නොත් එහෙම බට දෙකක් අපි බට දෙක් ඇතුළෙන් යන්නඩ කියලා දුන්නොත් එයම පොඩිට ය එක ලේසි ලොකුබට යන ලොක එකේ යෙක ලේසි. තින් ධාරාවත් එහෙම තම ධාරාවගෙන හා මුතු විදිරිහිතන්නේ පාර විදිරිටන්. තොර ධාරාව වනත් අර හරස්කඩවර්ග පඵලේ ලොකුවට තිය නර විශාලකම්බියක් තිබුණොත් එහෙම හරි ලේසියෙන් එක හරහා ධාරාව ගලමු. ඉගැන මේක ධාරාවගන්න ලේසිී කියල ගෙන ප්‍රතිරෝධය ආඩු. ගම්ික් තිරනම් මෙයාගේ ධාරාවගරන්ටයක් අමාරු ඒ නිසා එයාගේ ප්‍රතිරෝධය වැඩි කියලඟ ප්‍රතිරෝය වන්න හරස්කඩ වර්ගපල්ලයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය කියන සාධකයේ ප්‍රතිරෝධයක කියන ගුණාන්ගේ අඩු ව ප්‍රතිරෝධය කියන ගුණන්ගේ අඩු. හ එ එක දවල බලන්ඩෝන විදුලිය කියන ධාරාව කියන එක මේ සාමාන්‍ය ම මිනිස්සු කෙලා මිනිස්සු පෝලිමක් කියෙලා තන් මිනිස්සු පෝලිට ගමන් කරන ඒ දර දරාව කියලා ඉතන් තොර ධාරාවගණන්ට ලේසි. ලොකු බටකින් දෙකෙන මිනිස්සුන්ටේ ගමන් කරන්න ලේසි ලොකුබටයකින්ද පොඩිට ලොකුබටෙන් ගමන් කරන ලේසි ඒවගේ තමා කම්බයක් හරහා ධාරාව ගමන් කරනකොට අර විශාල හරස්කට වර්ගඵලයක්තතිේරවනන් ඒක හරහා හට ලේසියෙන් දරාව ගමන්ක කුඩා හරස්කර වර්ග පලයක් ති රණ එකෙන්ටික් අමාරු දරාව ගමන් කර. ඒකයන්නේ ප්‍රතිරෝධය කියන සාධකය මෙයාගේ අඩුයි මෙයාගේ වැඩි. හරස්කඩ වර්ගඵලය කියන එක වැඩිවෙන්න වැඩිවෙෙන්න්න ප්‍රතිරෝධය අඩුවෙන් එක මතක තියාග හරි හරස්කඩවර්ගඵලේ වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රතිරෝධය අඩුවෙන. හ ඊළග එක තමා වෙන්නමකි එත රර මේ හැමල හිතන්නව ධාරාව කලන්න අමාරුවයි නම් ප්‍රතිරෝදය වැඩී ධාරාව කලන්න ලේසිනම් ප්‍රතිරෝධය අඩුවෙන්. මේ ගැහිතඩ ඉළඟට කම්බිය දිග මන්ද ගන්නවා එකම හරස්කට වර්ගඵලය තියන කම්බි දෙකක් එකකම්බියක් දිගල් අනි කම්බියක් කෙටි මේකම පලවෙනි කම්බිය කියනම් මේ දෙවැනි කම්බී මේදකෙන් ධාරාවගලීම පහසුවෙන් ලේසිීම ලේසියම ධාරාව ගලන්න එක ගද පලවෙනිගේෙද දෙවැනි ඉදි ගැනවල පළවිනි කම්බීද දෙවැනි කම්බීද ධරාව ගැලීම ලේසිී ඉ ගැනබල මොකක් හරි ක්‍රමයට හිතන්නවා හිතන්ට දැ ඔයාල්ට හ මොකද පලවිනි එක ලේසිී දානාව කර මෙ මතන් ඔයාල්ට කියනවා මීට සීය දුවන්න කියලා එකවස්ථාවක් මීට එක්දාස් පන්සිය දුවන්න කියලා ත අවස්ථාවක් කියන. එත ඒ අවස්ථාාවකින් මොකක්ද ලේසිවෙන් අඩු දුරක් දුවනකන ලේසිවවෙෙන්න පොඩ දුරක් දුවන එකක තම ලේසිවේ. තින් දරාව කියන එකත් ඒ විදිර ීතයි. හ අඩුදුරක් ගමන් කරන්න තිීරවන ධාරාව කරන්න ලේසි. වැඩි දුරක් ගමන් කරන්න තිර ධරාව කරන්න අමාරු මු දු වැඩ දුර වැඩිනිසා ධාරාව ගැලීමටක් අමාර. ප්‍රතිරෝදය කියන එක දරාව කරන්න අමාරුවයි නම් මකිව පතිරෝධය වැඩි ධරාව කන්න ලේසිරං ප්‍රතිරෝධය අඩුයි. බලන්ඩ මේක ප්‍රතිරෝධය වැඩීමයද විශා දුරක් ගම කරන්නදර ලොක දුක් යන් තින දාරාව දෙ එක නිසා ප්‍රතිරෝධදය වැඩි මෙයාගේ ප්‍රතිරෝධය අඩුවයි මුකද පොඩි දුරක්තමා ඇන්නදී. ඇැදුොර අපි මුලිම කතා කරා හරස්කට වර්ගඵලේ ගැන හරස්කට වර්ගඵලයේ වැඩි කරනකොට පතිරෝධය අඩුවෙනවා කිවවා තැම කම්බී එද්දික. සන්නයකයේ දිග වැඩිකරනකොට ප්‍රතිරෝධය කියන සාධකත් වැඩිව. හම්බියයේ දි වැඩි කරනකට පතිරෝධයකින් සාධක වැඩි. හරස්කඩවර්ග පලේ වැඩි කරනකට පතිරෝධය අඩුනම් කම්බිය දිග වැඩි කරනකොට ප්‍රතිරෝධය වැඩිවි. හ එත හැමවෙලායා මාර ගෙවල් එහම යිරං කරනකොට යාල වෛරන්න එක බලන්න පොඩ්ඩක් හිල්ලා හැමවෙලාෑම උත්සා කරන්නේ තනි කෙලින් වෛරක ගන්න මොකද දුර කියන එක අඩු කරගන්න දිග කියන එක අඩු කරගන්න තම උත්සාර. එතකොට දමා ප්‍රතිරෝධය අඩුරගෙන හොඳ දාරාවක් ගලන්න සරස්සන්න පුළුව ධාරාවක් ගැලීම ලේසි වෙන්න එතකොට මේ සාධක දෙක බලපානවා ප්‍රතිරෝධය සඳහා ප්‍රතිරෝධය කියන එක සඳහා මෙන්න මේ සාධක දෙක බලපාන එකක් තමා අරස්කඩ වර්ගඵල අනිකක සන්නායකයේ දිග. ඊලාගක තම සන්නායකය වර්ගයේ සල මේ කතා කර කලින් කතා කරක සන්නායකේ වර්ගයේ. යක වර්ග සන්නාගේ වර්ගය කියන්න අපිට විවිර සන්නනායක හම්බෙනවන් මෙෙන මේ වගේ තම්බ තම කියන්නේ හොඳ සන්නනායකයක් කියල තම හඳුන්න ඉට පස්සේ තව දැන් කතා ඉට පස්සේ ීද ඉටසේ නී කෝ ඉට පස්සේ තව අපිට මැංගනින් ෝ මේ ලෝහටික්තාව මම මේ දල්තය. ද මෙන මේ ලෝහවලින් එකඒක ලෝහවල එක ප ප්‍රතිරෝධයන් තමා තියෙන්. තර අපි කියන මේ ප්‍රතිරෝධකතාවේ කියලා ගුණංගයක් ප්‍රතිරෝධකතාවේ සමහර ලෝහවල ප්‍රතිරෝධකතාවේ කියන ගුණාන්ගේ වැඩි. එකන්නේ නී කරෝම් මැංගනින්න් වගේ ලෝහ තියෙනවා මෙයාලගේ ප්‍රතිරෝධකතාවේ කියන එක වැඩි එකන මෙයාලගේ ප්‍රතිරෝධයක් වැඩි ඒග. තම්ඹ රිදීවගේ ල්ලෝහතතියනවා මෙයාලගේ ප්‍රතිරෝධකතාව අඩුයි එකන මෙයාලගේ ප්‍රතිරෝධය අඩුයි. තර මෙන්න මෙයාල තමා හොඳ අපිේ විදුලිය ගමන් කරන්න විදුලිය අරයින්ට කම්බිහදනනන් මෙන මේ කට්ටියේ තමා අපි යොදාගන්න ඕන. තම්ඹ රිදී වගේ කට්ටේ ම මොකද මෙයාලගේ ප්‍රතිරෝධය කියන සාධගේ ගොඩක් අඩු. ප්‍රතිරෝධය අඩුයි නීක්‍රෝම වගේ කම්බියයක් ගත්තතුොත් ප්‍රතිරෝධය වැඩි ධාරාවගල්නවා අඩුයි ප්‍රතිරෝධේ වැඩි ධාරාවගල්නවා අඩ. එනිසාර ෝහ වර්ගයා අනුව සන්නායකේ වර්ගයානුවත් ප්‍රතිරෝධය කියන සාධගේ වෙනස් වෙනවා. මෙ මේක බලන්න වලට මේ අරවගේ මේ ප්‍රතිරෝදය සඳහා බලපාන සාධක ගැන වෙන අලුත් අවැටිකත්තේ. තියෙන්නේ මෙතන ධල්තිීනවාලට මේ කම්බිය දිග මෙතන දාල්තීර ඉරල්සය හරස්කට වර්ග පඵල මෙතන ාල්තනය වෙනස් කරන්න පුළුවන් කම්බිය දිග වෙනස් කරන්න පුළුව හරස්කට වර්ග පල වෙනස් කරන්න පුළු ත මෙතන දල්තින ප්‍රතිරෝධක තාවේ කියලක ප්‍රතිරෝධග තාවේ කියලක් දල්තිර මේක ලෝහෙෙන් ලෝහයට වෙනස්ස. ැ තඹ වගේ ලෝහයක් ගත්තොත්තේ. තඹගේ ලෝහයක් ගත්තොත්යේ ප්‍රතිරෝධගතාවේ ගොඩක් අඩුව ගතාව අඩුුව ඉනිවස්සේ අපි අ දැන් කතා කරපු නීකෝම් වගේ එකක් ගත්තොත්තේම ප්‍රතිරෝධ කතාව ගොඩක් වැඩි එකන ප්‍රතිරෝධකතාවේ කියලාන්න මේ ප්‍රතිරෝධයම තම ප්‍රතිරෝදයම තම පතිරෝධගතාවේ කියලා කියන්න එකර ලෝහෙෙන් ලෝහයට වෙනස්ස ත බලමු අපි මේ ඒකය වෙනස් කරපුහ මොකද වෙන්නගේ කම්බියය දදික ම වැඩි කරන්න යන්නේ කම්මිය දිගක වැඩි කරන්ට ස්සලාම බැල හස්කට වර්පල අපේ වෙනස් කර හරස්කඩ වර්ගපඵල්ල වැඩි කරනවා ත මෙතනර සමිකරණයක් වලට ද තින ඒ ගැන එචර හිතන් එපා මෙන ආරකුර ගැන විතරක් හිතන්. මේ සමිකරණවලට නෑන මේ සමීරණවලට නෑ. හ තර ඔයාලා හිතන් ොන බලන්නොට මේ ආරකරු ආරකු ලොකවෙනවාන ප්‍රතිරෝදය ඩි වෙනවා කියනක තම කිය ආරකර ලොක වෙනවානම් ප්‍රතිරෝදය ඩි වෙන ආරකරට පොඩි වෙන නම් ප්‍රතිරෝධය අඩු වෙනවා කිය එක තමක් කිය එ බලන්න එස්සල්ලම ග හරස්කට වර්ගපලේ වැඩිකරගනය නම් තරවාල්ට පේ නම් මෙතන මේ ඒ අකුර ලොකු වෙනවා ඒ අකුරු ලොකු වෙනවා ඉතට ඒකු ොකුව නොට හරස්කට වර්ග පලේ වැඩි වෙනවා කියනකදන එක කියන්නේ මෙතන තියෙන වර්ග සැටිමේටර වලින් හස්කට වර්ගපල වර්ග සැටිමීට දැම් පහලවක් තීර ග හරස්කට වර්ග පලේ වැඩිව හස්ට වර්ගපලයේ වැඩවෙන කොට ප්‍රතිරෝධය කියන සාධකය අඩු ප්‍රතිරෝධය කියන සාධකය අඩුව ඊළඟට හරස්කට වර්ගඵලයේ අඩු කර කනග යොත්තේම පහල ඉදර අඩු කර කන න්නේ ප්‍රතිරෝධය කිය සාධකය වැඩි වෙන හරස්කට වර්ග පලය කියන එක වැඩිවෙන කොට ප්‍රතිරෝධය වැඩිවෙනවා කියන එක තේරුම් ගන්න ඊළඟට සන්නායකගේ දිග සන්නායගේ දිග කියන එක මෙනම මෙතන එල්ල පුරක් දල් තින ඒතමත් දික මේ එල්ලකුර ැ පොඩ්ඩක් බලන්න ටස මේ ආරාකුට ගැන පොඩ්ඩක් බල ත මම හරස්ට සන්නායකයේ දික වැඩි කරන රි සන්නයකගේ දිග වැඩි කරනවා සන්නාකගේ දික වැඩි කරන කොට බලන්න සන්නාකගේ දිග මේ වැඩිවෙර පේ නොවාල්ට වැඩි වෙනකොට ප්‍රතිරෝධය කියන සාධගෙත් වැඩිර දිග අඩුවෙනකොට ප්‍රතිරෝධය අඩුවරු. නො දරදගකතියා දොට මේ දිග වැඩිවෙනකට ප්‍රතිරෝධය වැඩි වෙන දිගාඩුවීමට ප්‍රතිරෝධය අඩු. ඉරන ප්‍රතිරෝධකතාවේ ප්‍රතිරෝධකතාවේ වැඩිවෙන කොට දැම් මෙතන ධාල්තීන්නවාවල මෙට මේ තිත්වා ග ඇත්ති රණේ මෙ මේ තියෙන්න මේ ලෝහ පරමාණු එතන මේකේ ප්‍රතිරෝධකතාව වෙනස්සෙනට බාලන ලෝහ පරමාණු ගානත් වැඩි වෙන . තිත්්ගාන ඩිවා එකන මේ ලෝහේ වෙනස්සන කියරකතා මේකන් කිය ලෝහේ වෙනස්සනවා එකන මේේ මේ ැි මේ මතියනකට මේ තම්බවල වන්න පුළුවන් තම්බොල පතිරෝධගතාවේතා මේතියෙන් ඉලාට අපි මේ තියනෙ නී ක්‍රෝම්වල වන්න පුළුව ප්‍රතිරෝධකතාාව වැඩි වෙන කියන දැන් තම්බල පතිරෝධගතාවේ එක නියතා කිය ත ඒක වෙනස්සෙෙන්නෑ අපි එක වෙනස්සෙනනම් විෙනත් ලෝහයක් භාවිතා කරඩෝ ස මේකෙද මේ මේ තේරුම්ග්ඩෝනදේ ඔච්චර දෙද දැනගණඩොන්නන්නේ දැනගඩොන මේගේ ලෝහ වර්ග්‍යනුව පතිරෝධය කියන සාධක වෙනස්සනගේ ලෝහ වර්ගයානුව ප්‍රතිරෝධයකෙන් සාධකය වෙනස්සනවා කියනක තමක් දැනග්ඩෝල්. ඉතර මේකේ දාතිනවාල්ට සන්නාය කැබැල්ලේ හරස්කට වර්ගඵලය සන්නායයක් කැබැල්ලේ දිග එම සන්නායක සාදා ඇති ද්‍රබ්්‍ය ඔන්න ඇටික තේරුම්ගණ්ඩෝල් නිට සැි නෝට්ටයමු ති සන්නගේ්‍රतिरोධය කරහි බලපාන සාද ඉළඟට සන්නායක හරස්කර වාර්ග පාලේ වැඩිවෙනමට ප්‍රතිරෝධය අඩුව න්නක ින් ලියන්ෝන පලවෙන එක ඉළඟට සන්නන්නයක දිග වැඩි වනවිට ප්‍රතිරෝධය වැඩි දිග වැඩුවෙනකොට प्रතිරෝධයක් වැඩිවෙන ඊළඟට සන්නයක වෙනස් ලෝහवाල ප්‍රतिරෝධක තාාවනම් ගුණේ වෙනස්ය ඒ අනුව ඒවා ප්‍රतिරෝධය වෙනස් ියන්ෝ ඉඩවස්සේ මේයට කොඩක් ඉට තිීනේ චුට්ටක් තාව ලිය ගණ්ඩ එකක්තියන මගේ කියන්න ඔක ලියලි වෙන්න මමයටල අවට වෙන්න හරි ප පෙනනේ යටටිං ලියන්ද මේ මංක ලියන් යටිං අලවක ලියාගන්න ලියනගා ම එක යටටිල් ලියන් මේ අර උදාහරණ වගේ තමා ලියන්වන මේ ප්‍රතිරෝධගතාවේ වැඩි ෝහයි, ප්‍රතිරෝධගතාව අඩු ලෝහොල් ප්‍රතිරෝධගතාව වැඩි ලෝහොල්ට උදාහරණතවාාව මේ නී කකරෝම් සහ මැංගනනිල්කිය. ත්‍ර යලගේ ප්‍රතිරෝධය වැඩිගහමට. ඉඳන් ප්‍රරෝධගතාව අඩු ලෝහ තමාම රිදී තම්බ කිය හඳුව. දි ලඩ අපි ඊලන්කට යමු මේ අදවන් මේ බැග්‍රාව් එක දාන්න ඇත්ත මේ සිග්නල් ප්‍රශ්න කීපදරනුවා හිතනන්නේ ඒක නිසා මේ මෙහෙම කරගනයක් අදට ඊළඟට මේ බන්ඩායන මේ ප්‍රතිරෝධක කියන ගෙන ප ත මේ ප්‍රතිරෝධකගැන මීට පොඩිබන්දවල් දත් අපි අටවසරදිහමත් ඉගන ගන්නවා මේ ප්‍රතිරෝධකයක් කියන මොගද කියන. ඇදවට මේ දැන් අපි දන්නවා මේ ප්‍රතිරෝධය කියන ප්‍රතිරෝධය කියන සාධකයේ වෙනස් කරලා මේ පරිපත්යක ධාරාව ගන්න ප්‍රමාණය වෙනස් කරන්න පුළු ඉගනම මෙහෙම අ ඉස්සල කතාගරෙ අර අර පරිපතයම ගමුක අර අපි ඉසල කතා කරපු එක මේ එකේ ප්‍රතිරෝධය කියන එක දැන් විබෝන්තරයේ දහයම තියාගන තර මෙිතන පහයි ඕවම් තියෙනකොට මේ ප්‍රතිරෝධය පහයියෝ. හ ලෙස විභෝන්තරයේ දහයයි වෝටට. ඉතකොට ගල්න ධාරාව දෙකයි ඇම්පියර වුණා. මේ ධාරාව අඩු කරන්න කිවොත් එහෙම මේ ධාරවා අඩු කරන්න කිවොත් ක්‍රම දෙ එක්ට අඩු කරන්න පුළුව. එකක් තමා විවාන්තරය අඩු කරන්න විභන්තය අඩුකරොත් එහෙම දරවා අඩු කරන්න පුළ. විබෝන්තරය වෙනස් කරන්න බැරි නම් අපි අනිවාරෙන් කරන්නඩුවට ප්‍රතිරෝදය වෙනස් කරන ප්‍රතිරෝදය වෙනස් කරපු හමත් ධාරාවා අඩු කරගන්න පුළුවන්. ප්‍රතිරෝදය පහන වේ මේක දහය දැම් ඔොත් එහෙම ප්‍රතිරෝදේ දහයක් වෙන විදිහර පරිපතය හැදුවොත්තහෙම ධාරාවා අඩුවෙනවා එකට එකට අඩුවෙන. අ වී සමානයි අයියාර් කියන සමීකරයෙන් තම මේක හදාගත් වී සමානය යයියා. එතවට මෙ ප්‍රතිරෝධය කියන ගුණාන්ගේ භාවිතා කරලා ප්‍රතිරෝධය කියන ගුණාන්ගේ භාවිතා කරලා අපිට පරිපතය ධාරාව පාල්නය කරන්න පුළු පරිපතෙක් ගන්න ධාරාව පාලනය කරගන්න පුළු. අන්න ඒකන නිසා මෙන්න මේ ගුණාන්ගේ භාවිතා කරලා හදල තියන උපකරන වගේ ඒවට අපි කියවා පතිරෝධ කිය ප්‍රතිරෝධක. ඉර වාලි මේ කඩින් වුණක් ගන්න පුළන් පතිරෝධක එකඒක විදිහ පතිරෝධක තියෙන සමහර පතිරෝධකවල අගේ සාමාන්‍යෙන් ද මේක ඔවුම් වලින් දක්වන්න ඕෝම් කියල් දමා දක්වන්න තුර ඕෝම් පහයි ඕවම් දහයයි ඉදස්ස කිලෝම් විස්සයි කිලෝම් කිිලෝඕෝම් ත ඕවම් දහත් තමා කිලෝම් එකක් කියන්නේ ඒගේ විධ අගයන්ගෙන් යුක්ත මේ ප්‍රතිරෝධක පින කඩවල්ලින් හොයා ගන්න පුලුව. හය මේ විදත් පරිතක පම්පියට රැහම ැලව ම ඕන නම් නිමගේ පතිරෝධ හොයා ගන්න පුළුව. සමහර පතිරෝධක තියන මේ අගේ වෙනස් කරන්න බෑ ඒවට අපි කියන ස්තිරපතිරෝධක කියලාස් සමහර පතිරෝධ තියනෙනගේ වෙනස් කරන්න පුළලුවම අපි ටෝන න එකඒ ඒ අගය හගන්න පුළ. හරකවල හදන්න පුළුව අට මුලින් පෙන්ුව අර ධානයාමකය ඒ ධාරානියාමකත් ඒවගේ ප්‍රතිරෝධකයක් තමයි ඒහෙත් අගේ වෙනස් කරන්න පුළුව. ඒකෙන උත් අපි කරේ දරාවපාලනය කරනඒ දරාවක් පාලනය කරන්න පුළුවන් පතිරෝධකෝල්. තරර ධාරානියමකය කියලා කියන්නේ අගේ වෙනස්තරන්න පුළුවන් පතිරෝධක හ තර අන්නන්නේ ඒවගේ ප්‍රතිරෝධකොල්න්න අපි ගෙනා විචල්ල්‍ය ප්‍රතිරෝධක. ශාල්ලෝ වෙනස් කරන්න පුළුවන් අගේ වෙනස් කළ හැකි ප්‍රතිරෝධ. ඉලට තවපතිරෝධක වර්ගයක් තියෙනවා මේ ආලෝකයට සංගේයේදී ආලෝකයේ වැඩි වෙනකට පතිරෝධ අඩුව වෙන ආලෝකයේ අඩුුවෙනකට ප්‍රතිරෝධ වැඩි වෙන අන්න වගේ ප්‍රතිරෝධක වර්ගයක් තියන වයටටපි කියෙනා ආලෝක සංවේදී ප්‍රතිරෝධ තරෝයි ප්‍රතිරෝධක වර්ගතුනෑ තම අපි මෙතන්දී කරග. එතදාර සන්නනායකයක් තුළින් ගරන්න ධාරාව පාලනය කරන්න අපි ප්‍රතිරෝධක කියනවා පාවිච්චිකර ඒ ප්‍රතිරෝධක ආකාර තුනක්තිය නොව එකක් තමා ස්තිර අනිකයක විචල්ලය අනිකක ආලෝක සංවිී පතිෝධ ඔන්නඔ තුන ගැන තම අපිතැදිීරක හරි ත ඔය තු තියෙන ටික්ර ස්තර පතිරෝධ ගැන පොඩක් වැඩිපුර අපි කියෙන ගන්න තට මේක බලන්ඩ ව ටියුට්ට එක දල් දයෙන්නේ පතිෝධය වැඩකර ගැනීම සඳහා ඊට සම්බන්ධ කිරීමට හැකි විවිධ පතිरोෝධී අගෑන්ඩිගෙන් යුත් උපාංග නිපදවා ඇත. පතිරෝධය වැඩි කර ගන්න පතිෝධය අඩු කර ගන්න මේ උපංග භාවිතා කරන්න පුළුව මේ පතිරෝධක කියන උපාංග භාවිතා කරන්න පුුව මේවාගේ අන්තිමයට අපි බලාපොත්තු වෙන්නේ අර පරිපතය හරහා ගල්ල ධරාව පාලනය කරන්න තම සමහරලාට ය සමහර විදුලි උපරන්න තියෙන හරිම සංේදී උප කරන්න පොඩ්ඩක් හෙේ වෙච්ිக்கමක් විදුලිප කරන මේ පිච්චෙන්න්හෙම් පුුව ඒවගේ විදුලිප කරන වලට අඩුධාරාවක් තමයි යන්්ඩු. ත අඩුධරාවක් යන්න නම් ඒ එකට ප්‍රතිරෝධගයක් දානවා අපි ඒ වැඩිධාරාවක් යනෙක ලක්වන්න වැඩිධරාවක් ගමන් කරනෙ වලක්වන්න ලොකු ප්‍රතිරෝධගයක් දා අන්නන්නේ විදිහට ප්‍රතිරෝධක භාවි කරලා අපට විද්‍යුත්ප කරණයේම ආරක්ෂා කරගන්න පුළු. ඒ ඇතුළේ ඒ සර්කිට්ටල ඒ පරිපතවල දාලා තියනය. ඉළඟට ඕම් නියමය අනුව වී සමානයි අයියා ඒ අපි දන්නවන වී සමානය අයියා ඕවම් නියම අනු එත වී කියනගේ ගැන විබන්තරය කියනග නියතව තබා ගෙන ආර් කියනගේ ප්‍රතිරෝධය වැඩිකරරොත්ත එහෙම අපිට පුළුවන් මෙ මේ ධාරාව කියන එක අඩු කරගයි ධාරාව කියනෙ එක අඩු කරග. එතු රවලට මෙතන රෝපයක් දාලා තියෙනවා මේ රෝපය තියෙන්නේ බටයකින් වතුර යන අවස්ථාව. මේ වගේ කරාම විශේෂයක් තියෙන බටේ තද කරලා තමා එක බතුර ගල්ලි නවත්තන්න බතුර ගල්ලික නවත්තන්න මිම ටේ තදක. තින් පතිරෝධකයකුත් මෙන්න මේ විදිර අපිට හඳුරන්නන්න පුළන් මෙන්න මේ වගේ මේක ප්‍රතිරෝධකයකට උපමා කරන්න පුළුව. හ බානෝදැ මේ අපි බටේ තද කරනවා ගැන මෙ මේ කරකාවල අඉවෙරල මේක කරකෝල බටේ තද කරනවා කියන්න මේ හරහා ගන්න ජලප්‍රමාණය අඩුවේ. ගේත වැඩි පතිරෝධගයක් දැම්මු ගල්න්න ධාරාව අඩුවරු. ඒත ගැන තම අපි බල්ඩය වැඩි පතිරෝධයක් දාපුහම ගල්න ධාරාව අඩුවර හරිත්නි මේ බටේ හරහා යන වතුර ප්‍රමාණය අඩුවනවාගේතාවම්ඩ මේේ පරිපතයක් තිය නම් මෙතන විතන පරිපතයක් තියෙනවා මේ පරිපතයේ ධාරාවක් ගල්වා මොකදපි මේ කෝෂයක සම්බන්ධ කරලාති විියලිකෝෂයක සම්බන්ධ කරති. මේක හරහා මෙහෙම ධාරාවක් ගල්. අපි ප්‍රතිරෝධක අද්‍යාපුහම් මේට මේකට පතිරෝධක අදධාපුහ මේ දරාව පාලනි කරගන්න පුළුව දරාව අඩු කරගන්න පුළුව ප්‍රතිරෝධක අද්දාාපුහම් දාරා වඩු කරගන්න පුළු හරිත්නිිගම් ඉන්න මේක තද කරලා මේක තද කරලා මේ බටේ විෂ්කම්්‍යය අඩු කරලා අ ගල්න වතුර ප්‍රමාණය පාලනය කරන වගේ තව. ත හිලාටවල්ට වගුවක්දීලා දීන වලන්න එගේ රූපකුත්ත එකක වගුවත්දීරද මෙන්න මෙතෙන්ට මේතියෙන්නේ පතිරෝධකයක් මේතින ප්‍රතිරෝධකයක් දාන අවස්ථාවක් මේ මෙතෙන්ට තමා ප්‍රතිරෝධක අපි දාන ඒ සහබීවල් එතුට මේක ප්‍රතිරෝධකය එකේ ආග්‍යයන්ගෙන් දාන ඉස්සලම දාන පහයෝම් පතිරෝධකය ඉළඟට දහයයෝම් ඊළඟට විශ්සයෝ හම පතිරෝධක දාගනය ත මේ අවස්ථා තුනේදී බල්බේ දී්තිය වැඩිම වෙන්නේ මොන අවස්ථාවෙන් පලවෙනි අවස්ථාව ද දෙවැනි අස්ථාවේ තුන්ගවැනි අවස්ථා ල්බගේ දී්තයේ වැඩි වෙනවා කියලා කියන ගලන ධාරා වැඩිගෙන් ඇ ත මේ මොන අවස්ථාව දීද බල්බකගේ දීත්තියේ වැඩිවේ ගන ධාරාව වැඩිවින් හට කියන බන්න සහස කියන බන මේ අවස්ථා තුනේ මොකේද වැඩි දීපතියක් එනවා ඇත්ති පලවෙනි අවස්ථායි ප්‍රතිරෝධය අඩුම අවස්ථායි රෝදය අඩු අවස්ථාව තාව ඩි දීතියක් කියන්නේ මෝද ප්‍රතිරෝධය අඩුයි කියන ගන ධාරා වැඩි. ධාරා වැඩි කියල ගැනෙ බල්බක දීතියත් වැඩි. ගන දාරා වැඩි කියන බල්බ එකක දීපතියත් ඇෙ මෙතන අපි දාාණ ඕන බල්බ එකක දීපතිය ගැන දීවල්තාව මෙතර දාණ්ඩෝන මුලිම දන්නඕන පහයි ඕවම් මෙන්න මේ ප්‍රතිරෝධක දැම්ම පස්සේ බල්බගේ දීපතිය වැඩි. ඊළඟට අඩුම දීප්තියක් එන්නේෙ විස්සයි යෝම අවස්ථාති මෙන්න මේ අවස්ථාව තම අඩුම දීපතියක්ක තොරේක අපිදාමු අඩුයි පරස්සේ සාමාන්‍යය අගයක් සාමාන්‍යය ආලෝකයක් ලැබෙන අපිට මෙන මේ දහයයෝම් ප්‍රතිරෝධකය දාපු අවස්ථා මේක අපිදාමු සාමාන්‍යය සාමාන්‍යය කිය වචන තේරුම මේ. මේ අරත් දෙකටම අතර මැදදියාගයක් තමා අතර මැදියාලෝකයක් තමාම මෙතන්දි එන්න කෙර තමව කියන්න ත මේ වගෝවෙහෙම් පුරෝ ගන්න මේකෙෙන් අපිට තේරෙනවා ප්‍රතිරෝධය වැඩි වෙනකොට ධාරාව අඩුවෙනවා කියල ප්‍රතිරෝදය වැඩි වෙනකොට ධාරාව ඩුවනා කියක මේකින් පැහැදිිේ ට යමුව අපි මෙම ප්‍රතිරෝධක වර්ග ටික ගැන බර්ගටික් ගෙනවල යමු ඇත මේකින් පැහදිල අපට පරිපතයක ප්‍රතිරෝධය වැඩිවන විට ඒතුනින් ගල්ල ධරාව අඩුවන අඩුවනෝ කියලා මේකින් පැහැදිලි වෙන ඉල අපි යමු ප්‍රතිරෝධක වර්ගවලට මේ ගැන මම කතාගර මුලින්ම ස්තර පතිරෝධක ස්තිරපතිරෝධ කියලා කියන්නේ අගේ වෙනස් කරන්න බැරිපතිරෝධ මේගේගේ වෙනස් කරන්න බෑ අපි ඕන විදි කඩෙන් එන ගාන්ටම අපි ගණ්ඩෝ කඩෙන් එන්නන්නේ ඕවම් දහය කියලා න ඒක ඔවම් දහයම තම අපි පරිපතයකට සම්බන්ධ කරපු හම ඕවුම් දහයක් තමා පිට ගණ්ඩවේ. බාණ්ඩ මේ හදලතියන්නේ සාමාන්‍යෙන් මේ පරිවාරක ද්‍රව්්‍යයක් මත තුනිී කාබල් පටලයක් තැන්පත් කිරීමගින් තම හදලදී. එ නැත්තම්ඒ අර ප්‍රතිරෝධය වැඩි නීකෝම් කම්බි වගේ ද්‍රියවලින් හදලත් මෙ හදාගන්න. ඒ වෙනත් මෙවා හදර හ ඒ වගේ එක්්චරම් වැදගත්තෙන් නැවල්ද මේක වාල තේරුම් ගන්න නොනේ මේගේ අගේ වෙනස් කරන්න බෑ කියෙන ඉස්තිරයින ස්තිරපතිරෝධක වල අගේ වෙනස් කරන්න බෑ මේක අගේ වෙනස් කරන්න බැරිපතිරෝධක ඉරස්සේ ඕක අපි මේ වගේ වාල්ට කඩෙන් ගන්නකොට මේ වගේ තම පේන්නේ තොට දෙපැත්තෙන් කම්බි දෙකක් තියෙනවා ඉරස්සේ මැද තියෙනවා පොලිනික අර පෝසිලේ න පිගං ගඩොල් වලින් වගේ හදපු මේ පොඩි ආවරණයක් තියෙනවා ඔකර මිටියයකින් වගේ ගැහුවත් කඩා ගන්න පුළුවන් කඩන්න පුළුව ත මේක මේ මෙ මැද තියෙනවා මෙ මේ වලුව වග මේ වල්ලු වල මේ ප්‍රතිරෝධ කරේ අගේ කියන්න පුළුවන් අපිට අපි ස්සරටක කතා කරන මේ වල්ලූල තියෙන පාටවල් වලින් අපිට මේකේ අගේ කියන්න පුළුව මේක හරි විශේෂ වල්ලු ටිකක්න්නේ සාමාන්‍යයෙන් වලලු හතරක් තියෙන මේ ගොඩා කියගේ වල්ලු හතරක් වලට පේන දින මේ මෙයාගගේත් වල්ලු හතරක් තියෙන මෙයාගේත් වලු හතරක්තියන කයි දෙකයි තුනයි හතරයි ත මයාගෙනම් වල්ලු හතරට වැඩී තිය මයා කයි දෙකයි තුනයි අතරයි පහක්තිය ත වල්ලු පහේ වනං අපිට නෑ බලලු හතරේවතම අපිට අගේ ප්‍රකාශ කරන්නදී ත මෙයාගේෙත් වල්ලු හතරක්තිී ඔයි වවල්ුවෝල්ලිං අපිට පුළුවන් ප්‍රතිරෝධයගේ අගේ පෙන්න අගේ කියන්න පුළුව මේ විදියට මේ පතිරෝදධක් ස්තිර පතිරෝධකොයි විදිර කතා කරනවා අපි මේක යටතෙක් ලියන් දින බලම අපි මුණ ලියන්දග අලියන්ඩ නෙවේ මේක තියෙන මේ ප්‍රතිරෝධකවල සංකේතය ඇඳ ගණ්ඩදී මේ තියන පතිරෝධකවල සංකේත මේ ඕන විජයට ප්‍රතිරෝධකයක් දක්වන්න පුළුත මේකේ උඩින් ලියාගන්න සංකේතය කියලාඇවි පරිපාතයකට ප්‍රතිරෝධකයක් දානකොට ඔන්න ඔය සංකේතු දෙකින් පාදාන්න පුළු හ ෝ සංකේතයකෙන් ඕන එකක් පවිච්ච කරන්න පුළුව මේ අන්තර්ද ජාතිකව මේ පිළිගත්තුූ මේ සංකේත දෙකක් ඒ නිසා ඕනම තැක් ගිහිල කදාපුහාම මේ එකක ප්‍රතිරෝධකයක් කියන එක ඕන කනෙක්දා ඇ එත රෝධ තම ප්‍රතිරෝධකයට දාහ සංකේත් ඉරස අපි බලමු මේ අර වලලොුවලින් කොහොමද ප්‍රතිරෝධකය ආගේ කියන්නේ වළලුවලින් කොහොමද ප්‍රතිරෝධක අගේ කියන්නේකි. බලාන්න මේකේ ප්‍රතිරෝධක වල්ලෝටක ඉස්සල අන්තුරගන ඉන්ඩොඩ් කේ ප්‍රතිරෝධක වර්ණ කේත ක්‍රමය මගින් ප්‍රතිරෝධකයකගේ කියන්නේ කොහොද ෙල්තම අපි බලණන්නයන මේ තියන ඉස්තතිර පතිරෝධකවල විරයි මේ वाලලු තියෙන්නේ ඉස්තිර පतिතිරෝධකල විතර හ තොරඒ ඉස්තිර පතිරෝධකවල බන්ධෙහි සලකුණු කරඇති වර්ණ වලලු වගින් අගය සටාන් කිරීමේ ක්‍රමය වර්ණ කේත ක්‍රමයලෙස හැදිී ත වර්ණ ේත ක්‍රමය බලන්න තමා ප කියාන තියන්නේ ස්තිරපතිරෝධකයක් මේ ස්තිරපතිරෝධකයේ මේ වළලු හතරක් මේක දාළතිය. ප්‍රධාන වශයමු වල තුනක්තිී රමහෙම එස පැත්තැකින් මෙන මේ විදිර වලල්ලක්තිය ත මෙන්න මේ තුනෙන් තම අපි අගේ ප්‍රකාශ කර මේක තුනෙන් තම අගේ ප්‍රකාශ කර මේක ගැන අපි පස්සෙ කතාකරු මේ ගැන පස්සෙ කතා කරු මේක සහනාගේ කියර තම හඳුන්න. ත මේක දසස්ථානය මේේ කස්ථානය මේක දහයි බලයේ දර්ශකි අපි එක එකින් එක කතා කරග යම් කොහොමද මේවා යෙදෙන්න්නේ කියලා ඉටස් බලඩ යාලට බගු දෙක් දී දින අයාලගේ පොතේත් එහැ පැත්ත පිටුවේ එක තින පොඩිවගුවක් තින එක තියනම් වර්ණය යටින් තිෙන සහනාගේ කියදා එකයි පස්සෙ කතා කර තැම් බලඩ ලොකු වගුව බලන්ද එක අංකේ කියල එකක් තියෙන අංකේ කියලා තින බින්දුව එක දෙක තුන හතර කියලා දාලා තියෙන මේ වගෝ පෙන්න්නන්නම්කි මෙතිෙන් මෙන මේ පැත්තේ අංකේ කියලගත් තිය. මේ අංකේ කියලගත් තින බිදුව එක දෙකතුන හතර පහය ඉට පස්සේ නවේටනගන්ගිහිල්ල රින එක රිිණ දෙගත් තියෙන. රංකේ හෙවේෙනවා ඉරස්සේ අංකේට අදාළ කරන වර්ණයක් මෙතර තියෙන ඒ වර්ණයක් මෙතර දය ැ ඔන්නොක අනිවාරෙන් ද මේ මතකතියාගන්න වශන මේ ඔක්කොම දෙන විභාගයට හැ වැඩේ දයන්නේ අපි මේ ක්‍රමය අල්ලගන්න ඕනේ කොහොමද මේගේ ප්‍රතිරෝධය ප්‍රකාශ කරන්න මේ වල්ල ෝලින් කියන්නේ. හරි ඉසලාම මේ ප්‍රතිරෝධය අගේ ප්‍රකාශ කරන්නේ කොහොම කියල බල යාල මම අහනකොට මෙන මේ වගෝභාවිතා කරලා මේ වගෝභාවිතා කරලා මේ වර්ණවලට අදාලා අංකේ මට කියන්න වගෝවාල්ට දීලදීරන් නි කියන්න බැරිනෑ බලන ම මෙතර පතිරෝධ කියයක් අආතිර මේ 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 ගන ගාන හදන්න හරි දරුන්ගත්තම් හරි ආසයි මේ කරනන් හද නික අමුතුුව මේ වැගත් තිී න මේ කරවුත මේකේ මම ගන්නා මේ තියෙන පතිරෝධගේ පතිරෝධ ඉනිවස්සේ මේ පැතිරෝධකේ වම් පැත්ත තියෙනවා එකළඟ පිහිටි වලලු තුනක් වම් පැත්ති තියන එකළඟ පිහිි වල්ු තුනක් ඒවල්ල තුන ගැනවා ඉසල්ලලාි කතාාග රි එතුර මම එකවලල්ලක් කියන මේ වලන්න මටදැම් පට වල්ද නඩු ඉදියක් නෑන ම පාටවල ලීතල ගාලාද මේ එක දුම්ඹුරු හරි මේ එකස්ථානයටදා සොරි දසස්ථානයට අදාළ වලල් දසස්ථානයට අදාළවලල් මේ තියන්නේ එකස්ථානයට අදාළ වලල්ල ඒක මමලියනව රතු ඉටවස්සේ මෙතන මන් තුංගලි වලල්ල මෙ තුන්ගනි වලල තැබිලි කියනම් කරන තැබිලි. එතන මේ මේ තුනෙෙන් අපිට පුළුවන් මෙට මේ ප්‍රතිරෝධකය අගේ කියන්න මේ ප්‍රතිරෝධකය අගේ කියන්න පුළුවන්න්න බල අප කොහොදගේ කියන්න කිය තොර මේක ප්‍රතිරෝධකය අගේ කියල අපි ලියාගන්න ඉස්සවා ප්‍රතිරෝධකය අගය ප්‍රතිරෝධකයාගේ ඊරහස අපි මේ උඩිංලියයා ගන්නවා මේක තින වර්ණටක දුම්බුරු ඉඩවස්සේ රතු ඉඩවස්සේ තැම්බිලි එතවට මේ දුඹුරු පාටට අදාළ දුමුරු පාටට අදාළ අංකය කියය සෑසකිය ද අන්කේ දුමුුරු පාට එක එක අපි ඒක ඇටිින් එක ලියගන්න එතවට මේ ඉන්දි කියෑන බ රතු පාටට අදාළවර අංකේ දෙ දෙක තර අපි අංකයක් ඇැවිල්ලතින්න දොළහගේ දොළහගේ අංකයක් ඇවිල්ලති දොහ කියන අංකේ බලන්න මේ දොළහ දසස්ථානය වෙන්න එකක් දහය වකයිනදෙන් ඉතාස එක ස්ථානය වෙන්න දෙක අන්නහම තම දොලාහ කියීන හැද ඒයගෙන තේර නැත ච්චරම හිතන්න ඔන්නෑ මේකද අපිට අංකයක් ඇවිල කියව තේරණනේ අංක දෙකේ අංකයක් ඇවිලතිය දොළහ කියන අංකේ ඇවිලතිය. ඊළඟට තැමිලි පාටර අදාල අංකය කීර් එත්ම ගියද තැමිලි පාටර දාල අංකේ තුොර එතට මේ අපි තුන කියලා දාන්නෑ මෙ මෙම තුන කියලා දාන්න. මේක දාන්නේ අපි දහයි බලයක් විදිට. දහයි බලයක් විදිට. දහයි තුන්ගනි බලය කියද සවාදී දාහයි. එතට මෙන්න මේ දෙන්න මේ දොළහකි නංකය ගුණව්ඩෝනේ දාහයි. එත අපි අගයක් කෙන කියද දොලොස් දාහයි දො දායි. දොස්දාහයි ඕම් ද මේ ප්‍රතිරෝධකය අගේ වෙන්නේ දොළොස් දායිෝ ඕවම් දොළොස් දාහයි ත ප්‍රතිරෝධකය අගේ වේ අප මේක හරිම ලේසිම ක්‍රමේ දැ මේ පලවි පාටෙන් පලවනිියන්ක දෙවැනි පාටෙන් දෙවනිියන්කය තුන්ගනිි පාටෙන් දහයි බලය ඔන්න හොම ගන්න පුලො තුන්ගනි පාට පාටෙන් දහයි බලයයන්කේ එක දහයි කීවැනි බලය මෙතන්ට තරතු පාට තිුණොත්තේම දහයි දෙවැනි බල්ලය වෙන. එතකොට මේක එක් ඩාස් දේසිය වෙන ගහන් ලේසිත මේ විදියට අපිට පුළුවන් ප්‍රතිරෝධයගේ හොයාගන්න ප්‍රතිරෝධීයගේ දෑ අපිට මුලින් මහන්නේ ඕක තම එහි ප්‍රතිරෝධී අගේ සොයන් මේක ප්‍රතිරෝධීගේ හොයන්න කියල ස්සලගිය රන්න එතකොට අපි මේක හයලා මෙතන දක්වන්න මේ දියට කියන්නඩ ප්‍රතිරෝධක අගේ. ව මේකද තව ලේසි ක්‍රමය ඇතින මණඩන අරනිග මේ මේවා හදරන ගොඩ ලමයි මේ බහවර්වල් තමයින් බෞව්වර්වල් තමයින් මේ හදන ක්‍රමේ අදාරනය ගොඩක් කළලා ගොඩක් කළලාට හදන ක්‍රමේ අදාරනෑ ඒවාගේ අවස්ථාවල්දි මේ මේ කරන්න ලේසිම ක්‍රමේ තමා බෞවරණයකට ආවම් පස්සේ මේ මෙට මෙහෙව දුබුරු පාටට එක පරතුපාටට දෙක තැබිලිපාටට තැි පාටන මන්දල් ීම සැබි දාතිින් තැි ැමිලිපාට තුන එතරට දහය තුන කියන්නේ දාහයි මේකට බිදු තුනක් කියෙන අපිට ලොකුවට දඟලන්නඇතු හොම හදාගන්න පුළු. දුමුරු පාටට එක්ක රතුපාටට දෙක්ක තැබිලිපාටට තුන එකැන බිින්දු තුන ඔම කියෙන ලිකම්ම ගන්න පුළුව හරි ඒ විදිහට මේ බහවර්ණක ාවත්තය මෙහෙම කරන්න බැරි වෙලාවත්වවාල්ට ඔය බාරවිභාගට හරි රචනා ප්‍රශ්කට මේ එකක් දදාන්න පුළුවන් දැම්මොත් එහෙම මනි මේ පිවල්ට අදන්නුව. ඉසලාම් ප්‍රතිරෝධකය අගේ කියලේලා සමානයි උඩින්දාන්්ඩ වර්ණ ටික දාලා මෙන මේ අංක ටික ගන්න අංක දෙක ගන්න පළවෙනි අංක දෙෙක් ගන්න ඒ ගුණ කරන්න්න්නෝඕනේ තුන්වෙනි වර්ණයට අදාළ දහයි බලයෙන් ගුණ කරන්න්ඩෝ ත මේ වි ජිරවිට ප්‍රතිරෝධී අගේ ගන්න පුළන් ප්‍රතිරෝධකයේ අගේ නෙමේ ප්‍රතිරෝ්ධී අගේ මේ හැ ප්‍රතිරෝධී අගේ මේගපි ගැන ප්‍රතිරෝධී අගේ කිය හැබැ මෙතැරින් වැඩ ඉවරණ මෙදන වැඩ වරන මොකද තව එක වල්ලක් කියයන ම මේතතාව එක වල් ලක්ති මේකන අපි කියන සහනාගේ කියලා සහනගේ කොහොමද මේකට ඒ දෙෙන්න්න කියල බලන්නඔොන් සහනාගේ කොහොමද මේකට භාවිතා කර යැම් ප්‍රතිරෝධියගේ ඔයාගනිවරන පතිරෝධියගේ ඉක්දස් දෙසියයි යෝම් ඉක්දස්ේසිය දොස්දාහ යෝ එ සහනාගේ මේකේ මම කියලා මේේ රිඩී පාට වලල්ලක් තමාන් ති රිදිී රිදීපාට වලල්ලක් තම සහනගේට දාල්ති එද මේකේ අපිට ආව ප්‍රතිරෝධීගේ එක්දස් දෙසියනේ දොළොස්දාහයි දොස්දාහයි ඕ තැ මේ දොළොස්දාහයි ඔෝවන් කියල මේ වගේ ප්‍රතිරෝධකයක් ඔය කර්මාන්ශාලාක නිෂ්පාදනය කරපු හාම මේක සීයට සීියක්ම දුරොස්දායි කියලා නිිෂ්පාද කර කියන්න බෑ මේක සහරවිට පොඩ්ඩක් අඩුවන්න පුළුවන් සමමාට පොඩ්ඩක් පතිරෝදේ වැඩිවෙන්න පුළුවන්. අන්න ඒ එක තමා මෙන්න මේකට සහනාගේ කියලා කියන්න හේතු. ඕකදීලතියෙන්නේ අර වැඩිවෙඩක් පුළුවන්ටිකක් අඩුවෙන්ඩක් පුළුවන් අන්න ඒ එහෙ මේ කර ගන්න දම අදීලදී. හරි ත සහනාගේ රිදීවලට අදාල සහනාගේ සීයට කියීයක්ද කියල මට කියන්න බලන්න සමාධ කියද. සීයට කියද රිදීවට අදාල සහනාගර පොඩි වගුවෙන් තම ගන්නු ද ඕ සියට දහය රිදීවලට අදාට සහනාගය සියටු දහයට එතකොට මේකෙ ප්‍රතිරෝධීගේ අපි දන්නන්නේ දොලොස් දාහයිය එතර අපි ඉස්සල් අම සහනාගේ කියලා සියට දහයක් ගන්න න දුලොස්දාහෙන් යට දාය දරස්ායන් සී දහැක් කියන්නේ බිඳුර බිවිිඳදු කැපික මේ ිදුර බිබිඳදු කකපුුරහම එක් දහස් දෙසී ඕ ත ඕක තමා සහනාගේ දැකර නිෂ්පාදකය මකිවන්නේ කම්පැනී හදුවම් පස්සකෙන් රර්මාන් ශාලාවය හැදුවම් පස්සේ හරියට බඳදු ලොස්දායි කියලා කියන්න බෑ ඒක තමා මිනිමියගේ සහනාගයක් දෙන්න එතකොට එයා අගේ ප්‍රකාශ කරමා මෙිඩ මේ විදිර මේ පතිරෝධකය අගය දොළොස්දාහෙන් ඉක්දාස් දෙසියක් අඩුනහමේන ගානය කියැන්න්නේි දොස්දාහෙන් අඩු කරනවා එක්දස් දෙසීය මෙන්න මේ අගේ සහ ඊළඟට දොළොස්දාහට ඉක්දදාස් දෙසයක් එකතු කරපු හමේෙන අගේ මෙන්න මේ අගයන් දෙකා අතර කාරගයක් වන්න පුළුවන් කියලා කිය අපි අඩු කරක් බල බිඳුව බිඳ බිඳුවයි බිඳුවයි දහයන් දෙක් අටයි වස්සේ බින්දුවයි ස බින්දුවයි එකයි ඉනිවාස්සේ මේ පැත්තැගෙනවා අපිට එක්දස් දොළොස්දාහට එදසිය එකතුර ම දහතුන්දස් දෙසය එද නිෂ්පාදක අපිට දෙන්නේ ප්‍රතිරෝධකේ හරිියම දරොස් දාය කියල නෙේ මේ රිදීපටිය තියෙන් නිසා මේක අගේ දහස් අටසයේ සිට දහතුන්දස් දෙසිය දක්වා ඕනෑ මගයක්වෙඩ පුළුව මේ අ අප එයාට හරිගයටම කියන්න බෑ දොරොස් දාය කියල මේ මේ අගයන් දෙක අතර මොක් හරිය අගයක් වන්නඩ පුළුවන් කියරල ම ඔයි ස්තිර ප්‍රතිරෝධක විකුණ. මේ මේ අගේ දෙන්නඩ හේතු අර නිෂ්පාදකයාට එයාගේ ආරක්ෂාවට තම. එකග හරියටට මුතු ලොස්දාහය කියයා දුන්නවත්ය මිනිස්සුව එකක බල්ලයිඉවරලා ප්‍රශ්නති කරන්න පුළු. ඒක නිසා හරියට මුදු නොස්දාහට එම හදන්ඩ බැරි නිසා සහනාගයක් දෙන්න මේකයාගේ පොඩ්ඩක් එහෙමෙහෙවෙන්න පුලුව. හ එකාගයක් අපී ගන්නවා ඒ අ සහනාගේ අඩු කරලා මෙතින් අඩු කරල ගත්තුගේ මේ තියනෙ සහනාගේ එකතු කරලා ගත්තුවාගේ. ගොඩ්ඩක් කෝක ඉස්සල්ලම ෆුට්ටගේ ලියන්න තිරන අපි මෙ මේ ලියාගන ඊට පස්ස ගලන් දෙක තුනක් හදු තොතාවටියයක් ඕෝක තේරේ එත මේ තියෙන්නේ ඒ අර ගන්න විදිහ වම් පැත්තේ සිට පළපු වර්ණ දෙකෙන් ප්‍රතිරෝධය අගය අගේ පළමුහා දෙවනිී ලක්කම් දෙක දෙරනු ලැබේ ඉගැන මෙන්න මේ වල්ලු දෙක. මං පැත්තේ සිට පලමුල්වල්ලු දෙක ගැන මෙන්න මේ වලල්ලයි මේ වලල්ලයි ඔන්නේ වල්ලු දෙකෙන් ප්‍රතිරෝධය පළවුණන සහ දෙවනි අංක දෙක දෙනු හට ත සාමානයක්ක දෙකග කියලාහිතම අප ඔන්නව අංක දෙක දෙනෙන තුොර දොහ ඊළංඟාගෙන් දහයි බලේ දර්ශකය ලැබේ ත මේක රතු පාර්ටමන තුර දහයි දෙවනිි බලේ ඔන්නොහා දර්ශකයක් ලැබෙනවාට තරන්නේ වගේ ම එත කිය තුන් වෙන වර්ණ පටිට අදාලාගෙන් පළමුුවර්ණ පටි දෙකේ මගින් දක්වන සංඛ්‍යාව ගුණ කළ යුතු දහේ පාදී දර්ශකෙල තුර ඔන්න ටික ලියාගන්න හිස්තැන තව චුට්ටක් තින ලියන්න මෙන මේටික කේ තියෙනර මේ වගෝතියෙන් වගු දෙකක් අතර තියන්න රිඩක් අන්න එතන තමා ලියන්න සමාධ පකොදයා නැති ජ ප දන නැස අනුල අධපරයයි යව්ද. කරන්නේ ඊලාඟලියයන්න මෙන්න මේකා අන්තිම පටි සහනාගයෙන් සහනාගේ කියලති සහනාගේ කියන පේ පටෙන් අප බලන්න මොකක් දෙ කියන එක තමකින් දකුණු පස්ස වෙනම් පිහිටි ර්ණ පටිය මගින්ගේ වෙනස්ෙන්න්න පුළුවන් පාසය මෙන්න මේ රාසිය අතර අගේ විෙනස්සෙන්න්න පුළුවන් මෙන මේ පතිරෝධකි. අන්න ඒක තමා අන්තිම පටියයෙන් දෙ ඉදිලියරද ඔවුස ඉලට බලමු අපි මේ මේකත් මතතියගන්න උස්සා කරන්නන්නේ පහරිර කොහොමටත් වව මත්‍රතියා ගන්න ොද මේ වැඩැෑ මේ විභාගෙට දෙනවා වර්ණවලට අදාළ සංඛ්‍යාත්ම ගගයන් ටික දෙනවාට ඉට පස්සේ මෙන මේ වවනත් දෙන මේ හැම එකක්ම දෙන දෙනිහ මත්‍ර ග ත්සා කරන්න ප මේ ක්‍රම යාල් ලග वाල්ට දීල දන මෙන මේ විදිහට මේ පतिරෝධකයක් දීලා එක යටටින් දාලා තියෙන ප්‍රශ්න වගය ඒ ප්‍රශ්නික තම අමතන දාලතියෙන මේක අපේඉන්න එක හදාගනයම් මුලිම්මතියෙන්නේ ප්‍රतिරෝධී අගේ සැවී පतिරෝධී අගේ සැවීමතා මුලිමති නංක එක පලවෙනි ප්‍රශ්නය ප්‍රतिරෝධී අගේ වගේ හොයනකොට ඉස්සලාම අපි ර්ණ තුන මේ උඩින්දාගම් මේ වර්ණවලට අප වරණපිට හරිට පැහැදිලි මදි නිසා ම මේක දාන්නම් පලවෙනික දුඹුරු මේි දාමු කළුදරී කළු දැම්මොත් එහෙම වැඩේ ලේසිර කළුදාමකු මේ කලු. ඉට පස්සේ මේක රතුනෙ වත්තු ලස මේක රිදිී කියන එක දී රතිය අමා රෙකෝටියනය දාන්නයිද එදවට මේ ප්‍රතිරෝධී අගය අප ගත්වොත් එහම මෙතන උඩින් අර වර්ණටික ලියා ගන්න දුමුරු සෙ කලු ත ප්‍රතිරෝධී අගන්ගේ වැලොත්ම දූරු පාටට එන වර්න්නේ තියන මේක එක නූර්පාටට එක කියන වර්ණගේ තමා එන්නේ කලු පාටට එන්නේ බින්දු ත දහයගේ අගයක් ෙනවා අපිට රතුපාටරයන්නේ දහයි දෙවැනි බලය තමායිතවටන්න ො රතුපාට ගැනදකේ අංක දෙක තමමා රතුපාට කියරගෙන දවන මේකේ ප්‍රතිරෝධී අගේ වෙන්න කියලය සය නෙවේ මෙන්න මේ දෙකේ එකංකයක් දහය දාහ දහයයි බින්දු දෙකයි තර මේ ප්‍රතිරෝධී අගේ ඔය තින ප්‍රතිරෝධී අගේ දෙවනි එක තමා මේක හලතින සහනාගේ කියනන්නඕ ඕ මේක දහය කියල ගන්න පලවෙනි දෙවැනි අංක දෙකෙන් එක එක අංකයක් තමා කියන්න එතට එකයි දෙකයි ාවොත් එෙම දොළහයි තුනයි හතරයි යාාවොත් එෙම තිස් සතර හොම තම ගන්න තෙරර සම දෙ අඩ බල සහනාගේ සහනාගේ කියන එක දීරතියෙන් රිදී පාටන රිදිී කියන එක තමා දීරදී පිද්දී සමාල් ලගුණත් දාන්න පාලරමට රිදිී කියන එක තමා දීල තියන්නේ රිදී පාටට අදාල වෙන්නේ සීයට දහයන සී දහය තම අදාළ වේ සහනාගේ කියන එක අපි ගමු මෙහෙම සහනගේ තො සීර් දහයයින් ොට මෙනව දාහෙන් සීයට දහය තමා සහනාගේ. එතකොට මේ බිඳු දෙකට මේ බින්දෙක් කැපිල ගිය තොවට සීයක් කියල මෙතින සහනාගේ. ඉත මේ සහනය දීලතියන්නේ අපිට නෙව මේ සහනේ දීලයන්නේ ඕක හදන නි්පාද කරතම ය සහන දීලදී. මොක දෙයාට හරියටම කියන්න බෑ මේක දාහයි කියිය. වෙනස්ෙන්න්න පුළුව හදරකට සිද් දේවල්ලන වෙනස්සෙන්න්න පුුව එගනිසා පොඩි සහනය දීල තින සියක සියක පොඩි සහනයද දිල දීන මේක දාහට වඩ සියක් වැඩිවෙන්නක් පුළුවන් අඩුවන්නක් පුුවන් කිය. ඉස්ස මේක තුංවෙනි එක තම ඔක තම සහනාග මේක තම සහනාග ඉරිවාස්සේ තිබිය හැකි සත්‍යයාගේ පරාසේ ඔක තම තුන්වෙෙනින් සත්‍යය අගය පරාසය නත්්‍යයාගේ පරාසය එක්කෝ මේක සියයක් වැඩිවෙන්නත් පුළුවන් සීයක් අඩුවෙන්නක් පුළුව. එත මේක අපිටවා දාහයි යෝම් සියයක් අඩු කරලා වෙන්නත් පුළුවන් මේ එකක් වස්සේ දාහයි ෝම්වලට දාහයි ඕෝම්වල්ට සීයක් එකතු කරලා වෙන්නක් පුළුව. ළුව මේ අගයන් දෙක අතර මේ විචලය වෙන්න පුුවන් ත මේක නවසයයි යෝම් වෙන්න පුළුවන් එන එක්දස් එකයි ඕ ඔන්න ඔය දෙකාතර මේක විචල්නය වෙන්න පුළුව එ මේ නිෂ්පාදකයට එයායට අවස්ථාව දීලදීනම් ඔන්න වගේ පරාසයකට මෙන්න මේ වගේ පරාසයක මෙන්න මේ ප්‍රතිරෝධකය අගය වෙන්න පුළුවන් කියලා යට කියන්න හැකිාව දීලදී ි ගානත් හදල වල වන මේකේ මහද වූ ලීලිය නැත්තන් කියන්න කිය එ මං ඊළඟට දෙනවා මේකේ පලවෙනිී දැන් පොතගන්න පොතඇරගෙන මෙන්න මේ කන්ද ගන්ඩිස් ඇද ගණඩි කියෙන ොම කොටක් මෙම හන්ඩු ගහල ගවෙල වල්ලු ටිකාන්දි ල්ල තුනයි චුට්ටක් ඇතින් තනි වලල්ලකු යන්න අබල්ල ටි පාටටික නම් කරගණ්ඩය ෝනය මේ පාට මේක නම් කරගන්ඩ දුම්බුරු දුම්රුම දාමයක දුබුරු ටස්සේ මේකා අපි දාමැබිල්ලි මේක දාමු රතු මේකට රිදිීනෙවේ අපි මේකට පා්චියරම් වෙනේ ගත්ද මේක රන්ඩ රන් මේ හදන්න බල මේකෙත් අරතුනම හදන්න ඉසලම් ප්‍රතිරෝධීගේ හොයන්ඩ නැත්ේගියදා උත්තරේ ප්‍රතිරෝධයාගේට ඔවුන එක්දස්තුන් සිය තමයි දුමරු පාටරෙන්න්නේ එක තැමිලි පාටරෙන්න්නේ තුන ඉරස්සතයෙන් රතුනේ තොර දහයි දෙවැනි බලයෙන් වැඩුවෙන් දහතුනා එක් දස්තුන් සිය තමයි හරි ඉලගත්ෙන් බ සහනාගේ ඔකොට මේ ඕවම් දාගන දාගන හදරක පැටලිනන ගැටලුවක් නෑ මේ උත්තරටම ඕවම් කියන එක දාන් රි ගාන මැදදිී ඕවුම් කියනක දාන ඇැතු අන්තිමේට උත්තරවලට ඕවුම කියනෙ ගත්තත් ගැටලුවක් නෑෝගැ අර එච්චරමෝ ඒකක බලන්න නෑෝතෙන්. අන්තිමගේට ඔවුම් කියන එක දාගත්තර හරි සහනගේ කියදාවේ. ද කියදා වෙසානන් එක්දා ස්තුන්සීෙන් සීයට පහක් එත මේ බින්දු දෙකට මේ බින්දය කපන්න පුළුවන් හැට පහයි ඕඇ තුර ඕවම අන්තිමේට දාන් එක්දදා ස්තුන්සියටට හොම් න්න අ වශ්‍යන ඉටවස්ේ තුන්ගනිි ප්‍රශ්නය සත්‍යයාගේ පරාසය සයාසා මොකක්ද සත්‍යගේ පරාසය අවද එද දෙසති පහයි එදදාස් තුන්සිය යට පහයි ඕ ඇයි අගේ තමයි එ එක්දස් දෙසී ති පහයි ඕ සහ එක්දා තුන්සිය හැට පහයි ඕවම් අතරාගයක් තමයි හරි මීත් වැඩි තේරුණාද රෝක මම ගෙදර වැඩ කීපයක් දාන්නගවාලට . පොඩ්ඩක් කර විචාල්ය පතිරෝධකයි ආලෝක සංවේදී ප්‍රතිරෝධගැක් කරලා ප්‍රතිරෝධ පද්ධති කියන තාව පෑවාගයක් විතර යනක් ඉටමස ගලාන්ටෙක් උත්මකින් හදන්න ඕන ීලන්දසකර දැන් අපි පොඩ්ඩක් මේ විචල්ල පතිරෝධ කියන වයි ආලෝක සංවේදී ප්‍රතිරෝදධ කියනවයි බල මේ විචාලපැතිරෝධක් කියනවා මේ අවශ්‍ය පරිදි ගේ වෙනස්කරගන්න පුළු. අවශ්‍ය විදිහයට අගේ වෙනස් කර ගන්න පුළු. එදා මංගවාලට පෙන්නවා මේ වෙන මේක. මේ මේ මේතිය එන්නේ මේ ධාරනියයාමකින් වලටම පෙන්නොද ධරානයාමට ත මේ ධාරාණයාමකින් මමකිව ධාරාපාලනය කරක තමක් කරන්න කියලා මේක විචල්ල්‍ය පතිරෝධක ඒ අතන්දරම ත්කි වෙන. තර මේති විචල්ල පතිරෝධකයක් තමා. හරි මේ විචල්‍ය පතිරෝධක ප්‍රතිරෝධේ වෙනස් කරන්න පුළුවන් මෙට මේක මේකම ප්‍රතිරෝධේ වෙනස් කරන්න පුළුව අඩු වැඩි කරන්න පුලුව. හ ත්‍ර ප්‍රතිරෝදය අඩ කරන්න පුළන් ප්‍රරෝද වැඩ කරන්න පු. ර අර ස්තිර පතිරෝධක වගේ නෙමේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්ම හ තොර ඒවගේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය කරන ඒවට මේ මෙන් මේක පාවිච්චි කරන්න පුළුව ැ ස්තර අර අපේ කැම්පස්සක ස්තර තිබුණ මේ පරවන ජිම්මයක් ගොඩාක් පරණය එක ඉස්සර ගැන මහිතන්න ආසු ගනම්වල වගේ හඳපු ජිම්ම එක ගැනගේ ක්‍රීඩා කරන්න වඳක් තියෙන් එතවට ඒකේ තිබුණේ මේ ලයිට් කරන්න පුලුවන් ඒ එකඒ එක ඇතුන දීන විදු ලිබබලු මේ ආලෝකයේ අඩු වැඩි කරන්න පුළුව තර ඒට දාලතිුණන මෙන්න මේගේ ධාරානයාමක මේ විද්‍යහම මේ වනේ අර ලොක ලිවරක් දින තල්ලු කරන්න දී තල්ලු කරන්න මෙහම මෙහම අදන්න දී තොර මෙහම මෙහට තල්ලු කරනවට ආලාෝක වැඩි වෙනවා මෙහට තල්ලු කරනවට ලෝක අඩුව නොෝ හතර ඒවගේ දාළදයන්න මේ ධාරාණයාමක තම ධරාව පාලනය කරනට තම අර බල්බ එලිය අඩු වැඩිවේ හර මේකෙන් ප්‍රතිරෝධය වැඩි කරන කොට බල්බ ලලිය අඩුව වෙනවා ප්‍රතිරෝධය අඩුවෙනකොට බල්බලලිය වැඩිය. සමහර විචල්ල පතිරෝධක තින වගේ මෙහෙම කරක වඩතියෙන් කරකවන්නකොට ප්‍රතිරෝධය වැඩි වෙන මේ පැතිර කර ගුණගනට ප්‍රතිරෝධය අඩු ඒවගේ වනම් ගෙද රත්තිය මොනල් හරකවලා ප්‍රතිරෝධය අඩු වැඩි කරන අවස්ථාව ට එනැත් හරකොපුහාමඒක හරහා ගන්න ධාරා වැඩි වෙනෝ. අනි පැතර කරකුපු හාම ගන්න ධාරා වඩ වෙනු. හරකවල වෙනස්කරණය වගේවල් ලමුණ නත්තිී ඒ විදු ලුප කරනවල කරකුවන්න්න කැෑල්ලක්තිේ නොම කරකපු හාම වැඩියුණෝ මේ පැතර කරකුපුහම වඩුවු. ඔොළොුවටෙන් නැද හරිම මේ හැම ගෙරකම තියනේවයි කල්පන කල වන්න වලගේ කිවල්වල හරකපුහාම ධාරාව ගල් ගැලීම අඩු වැඩි කරන්න පුළන් උප කරමනවාම ෆෑක්ග පෑන් හරි සෑන් එක හරි තවමනාදේ වගේ ඕ ඒකත්න්න ටවුද සහස ගුරෝටෙන් නැතික ඇැමම මගේ නැකි නන්න ඇැබේ ඕ හරකවපුහාම අඩු වැඩි කරන්න පුළුවන්ගේ වතියනතා රේඩිය රේඩියකේ සද්්‍යයා අඩුවවැඩි කරන්න පුළුවන් කරකෝල් බැල් ඒලස්ස ධාරන්න දද වන්නේ ඒ ඒ ධාරණියයාමක ක්න තිය ඒ එක තියෙන වෙනස් කරන පුලන්ද ධාරණනයාමකවල ධාරාණයාමක හයි කරන්න පුළුවන්ගොට සමහ රේඩියෝල තියෙනවා ඉස්සර පරණ රේඩියෝල සද්‍ය අඩු වැඩි කරන්නන්නේ මෙහෙම උඩටයි පහල්ඩයි තමා එක කරන්න උඩට කරන ගොට සද්‍යය වැඩි වෙන පහල්ඩ කරනෝට සදධ්‍ය අඩුුවෙන ඒ තියනෙ ධාරාණයාමක හ එක පතිරෝධය වෙනස් කිරීමගින් තමා සද්‍ය අඩු වැඩි කරන්නේ හරි පතිරෝධය අඩු කරනකොට සද්‍ය වැඩි වෙන ද වැඩි කරන්නකොඩට සද්දේ අඩුවේෙනු එකැනැර ගල්න්න ධාරාව පාලනය කරන තුර අන්නේ විදිහට මේ විචල්ලය පතිරෝධක තියෙනවා සමහර විචල්ල්‍ය පතිරෝධක හඩ පාලක කියලා අපි කියන ඉගැන ඔ මේ මේඔවල් දෙෙමදාන්නේ කැසට් පලමතියෙන් සදය අඩු වැඩි කරන්න පුල ඉට පස්සේ සමහර පතිරෝධක මේ විචල්ලය පතිරෝධක ධාරාණයාම ඒවා මේ උටට පහල්ට කර පුහාම වෙනස්කරගන්න පුළ සමහරේවා පෙර සැකසුම් පතිරෝධක් කියල දින ඒවගන්න චරම අවශ්‍ය න යදන ගන්නයදොර විචල්ල පතිරෝධක් කියනෙ කොහොමාරි අගේ වෙනස් කළ හැකි පතිරෝධ. එක වනිමයාගේ නෝටයදදා ගම මෙතියෙන්නේ සංකේතය මේ සංකේතයක් දාගන්න ඕනේ සංකේතයේ දාණ්ඩ මේ ඕ සංකේතයේ දාලා රූල්ටික පවිච්චි කරන ලියන්න්නනෙ ැ නැත්තම් ඉඩ මදිවී සංකේතය උඩින්ම දාලා රූල්ටිකේ ලියන්නු. හඬ පාලනය කිරීම විධ ඉලෙක්ට්‍රොනිික පරිපතවල සීර්ුමාරු කිරීම සහ විද්‍යාගාර පරීක්ෂණවලදී ධාරා වෙනස් කිරීම මෙවැනි අව මෙවැනි අවස්ථාවල්දී භාවිතා කර. කිරීම වැනි අවස්ථාවල්දී භාවිත කර තර ඔන්නගේ අවස්ථාවල්දදි තම ඔය ධාණියයාමක භාවිතාව දාාණනයම කනෙමි ධාරනයමකත් භාවිතාවවෙන්නේ වගේ අවස්ථාවල් තමා විචල්ල ප්‍රතිරෝධක භාගතාවන්නේ ඔන්නවගේ අවස්ථාවල් උඩන්න බාන් හඩ පාලක ඕක ලියන්ු හොක ලියන්ු ම බලන්නන් තාව විචල්ල ප්‍රතිරෝධක ඇති නදිරන්ද. ඉෙදර තිබුණ ංඟාගක් තිබුණ චල්ලපතිරද එම කොහෙත් දන්නමට හොයයාගන්න බැමංග හම්බුුණම ආල පෙන්නන්න එතර මේක තමා මේ විචල්ල පතිරෝධක් කියලා කියන්නේ ගේ වෙනස් කරන්න පුලන් පතිරෝධ ඊළඟට හවගත්තීලා මෙන මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධ කියනවා අකිලියඩු සංහදී පතිරෝධග තම ඉලක මත්තුකාව බලන්න මේ ආලෝක සංවේදී පතිරෝද කොල මෙන්නට මෙහෙම ගුඩාන්ගත්තිත ආලෝකයට සංවේදය මෙයාල ආලෝකයට සංවේදී ඇ ආලෝකයගැන අපි බල්වාන මේ අපි කියා මේ ආලෝකයේ වැඩි අවස්ථාව වලදී අපි කියා මේ ආලෝකයේ තිීවර්තාවේ වැඩි කිය එගන්නේ දවල් දොළ හට විතර මධ්‍යයන දොළ හට විතර දවල් රදමු දවල් දොළහ කියලා කියන්නේ ආලෝකයේ තීවුෘතාවේ වැඩි ආලෝකය වැඩි ආලෝකයේ තීවෘතාව වැඩි ඊළඟට අපි බැලෝ ත්‍රරාත්‍රී දොළහ ෙතර බැලුවෝත්හෙම ආලෝකය කියන එක අ ආලෝකයේ තීවෘතාවය අඩුයි සො මෙනි මේ ආලෝකය අනුව ආලෝකය අනුව වෙනස් වෙන ප්‍රතිරෝධක වර්ගයක් තියීම. එව තමා ආලෝක සංවේදී ප්‍රතිරෝධ ආලෝක සංවේදී ප්‍රතිරෝධ අමට කියන අර ඉංග්‍රීසි අකුරතුුණනකින් දක්වනවා එ ල ඩිපෙන්ඩන් රෙසිස්ටන්ඩ මට හරිට මක නෑ ඩියහුරින් කිෙන ඩිපෙන්ඩන් වෙන්ඩ ඇතිවගේ අන්තිමට දාලා ඇති වාල පොඩ්ඩක් එක බලන්න ත මේ එඩR කියනකෙන් තම මේක දක්වන්නේ එදර මේ ල්ඩR වල මේ ආෝක සංවැදිී පතිරෝධකවල ගතියක් තියෙනවා ආලෝකයේ වැඩි අවස්ථාවල්දි ප්‍රතිරෝධය අඩුවෙනු. ආලෝකයේ අඩුුව අවස්ථාවල්දි ප්‍රතිරෝධය වැඩිවිරුම් මෙයාගේ ආලෝකයේ අඩුවෙනුට දවල් දොළහට විතර ප්‍රතිරෝධය කියන එක ගොඩක් අඩුයි. රාත්‍රී දොළහවිතරනවට ප්‍රතිරෝදය ගොඩක් වැඩිවිරෝම්. ද මේකා අපි ආලෝක සංයේදී පතිරෝධකයක් ඔන්න හොම අපි සම්බන්ධ කරනවා පරිපතයකට පරිපතයකට සම්බන්ධ කරන ඒකොට තේරාධ කියල බලන් තේරුම් ඇත්ත මවාල් තේරුම් කරල දෙන්න ආලෝක සංයේදී පතිරෝධකයකුත් මේම සම්බන්ධ කරන හෙදීන ආලෝක සංයේදී පතිරෝධක ද මේකට ආෝකයේ වැටන ගොටේ දවල් දොළහට විතර අපි වැලෝත්තය ආලෝකය වැඩී ඒතු එතකොට ප්‍රතිරෝධය කියන එක ගොඩක් අඩුයි රෑ දොහට ඉතර බලන්නොට ආලෝකය අඩුයි ඒකන් ප්‍රතිරෝධය වැඩි කියන එතට මේ අවස්ථා දෙකෙන් මේ බල් දෙක මොනවස්ථාවයිද දැල්වෙන්හලවිනි අවස්ථාවද දෙවැනි අවස්ථායි රෑවෙනකොට මේගේ දවල් දොලාට ඉ රාලෝකයේ වැඩි වෙලාවට ප්‍රතිරෝධය අඩුයි ආලෝකයේ අඩු වෙලාවට පතිරෝධය වැඩි බල්බක දැල්වෙන කියනකට අල බලන්නොන මේකාරා ගල්න ධාරා වැඩින තවා බල්බෙක දැල් දෙවෙන්නේ අු නම් අඩුයි නම් බල්්ද එක දැල්වෙන්නේෙද හිතාගන බැල් බබනුගේ මේ ප්‍රතිරෝධය අඩු ඉමෙන්න්න මේ අවස්ථයි ප්‍රතිරෝධය අඩුයි කියන්නේෙ ධාරාව අඩුයිද වැඩී. වැඩ? ඕ ධාරාව වැඩි. එතර මේ ආලෝකයේ තියෙනවස්ථාවලදිී ආලෝකයේ තියෙනවස්ථාවල දිී වැඩි ධාරාවක් යම කිය දවල් දොළහට විතර බැලුවොත්ත මේ බල් දෙක හොඳ දැල්ෙන ආලෝකය හොඳට තියනකොට ප්‍රතිරෝධය මෙයාගේ අඩුයි අඩුනි නිසාහ හොඳ ධාරාවක් ගල්න්නවා එතකොට බල්බෙක හොඳින් දැල්ද රෑ දො හට විතර ත්තොත් ආලෝකයේ ගොඩක් අඩුවවස්ථාව ප්‍රතිරෝදය මෙයාගේ ගොඩක් වැඩි ප්‍රතිරෝදය ගොඩා පවැඩිවිෙනම ප්‍රතිරෝදය වැඩි වෙන කියන්නේ බල්බක ආලෝකය අඩුව තමට පොනිි ප්‍රශ්ට ඇතිය රන්නේ රෑවෙන කොට බල්බක ඔස් වෙනවා දවල්ට බල්බ එක හොඳට දැල්දවවා මේහි බල්පයක් වැඩක් නෑන්නේ දවල්ට පත්වෙන බල්පයක් අපිට වැඩන්නේ අපි ඕනක කරන්නේ රෑට පත්වෙන බල්්ද මේ බල්්ක ෙමනවේ මේ ආෝක සංවදී පතිරෝධකගේ දාපු හාම රෑට පතිරෝදේ වැඩි වෙනවා එතට බල්බක නිවවා දවල්ට පතිරෝධය අඩුවෙනවා එතො බල්බ එක දැල් දෙ එ බල්දයක් වැඩක්නෑ අපි රෝනය කරන්නේ රෑට දැල්වෙන බලධය ත එහෙම හදාගන්නඩ නම් මේ පොඩ්ඩක් වෙනස් කරන්න නන මේ පරිපත් ඒකා පිගෙන ගන්නේ එකොල් හාවසර ඉල්ලෙක්ට්‍රොනික විද්‍යාව ගන පාඩ ඉලෙක්ට්‍රෝනිික විද්‍ය එ ඒ පාඩ විද්‍යා පිගන න්නවා කොහොමද මේ එල්ඩියරයක් දාලා ප්‍රතිරෝධය මෙන මේගේ රාත්‍රී කාලයේදී දැල්වෙල විදිහට මේක හදාගන්න දවල්ට ෙනවි දන හදන්නෙක හෝ කියලාපිඒ හතා කරන්න අපිට එතකොට එක කතා කරුම් දැන්ඩ මතක දයාගන්න ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් පරිපතයකට දැම්මොත් එ හෙම ආලෝකයේ තියනවස්ථාවල්දි ප්‍රතිරෝධය අඩුයි ආලෝකයේ නැති අවස්ථාවල්දි ප්‍රතිරෝධය වැඩි ඔන්න හොම මතක දයාගන්න ආලෝක ඇත එක අනිි පැත්තර තම මේක ගමන් කර. ආලෝකයේ වැඩි වෙනකොට පතිරෝධය අඩුවෙන ආලෝකය අඩුවෙනකොට පතිරෝධය වැඩි වෙන. දෙපැත්වන කියල මතක දයාආගත්තම ලේස්ඒවල අපි මොනත් තියනි කෙල්ලියන්න මේක පොඩි අර නෝට් එක යාලගේ ටිුට්ට එකක පොඩි වැරද්දත් තියනවා මේ රතුපාත්‍රර දාලදී නක බානු කැඩමියම් සල්ෆයි් වැනි විශේෂ රසානික දරාවිය භාවිතා කර ආලෝක සංවේදී පතිරෝධක සකස් කර ඇත කැඩ්මියන් සල්ෆයි් ලගේ දෙවසනාව භාවිතා කරල දේ එත ආලෝකය අඩුවන විටදී මෙම ප්‍රතිරෝධක කවල ප්‍රතිරෝධය වැඩිවේ එක හරි වැරදිලා නෑ මෙම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය අඩුවේ කියලා වාලගේ ටිවුට්ටගේ තියනවා ඒකට ඉස්සරයින් මේ රතුපාටට තියන එක දාගත් ආලෝකයේ ඇතිවිට මෙම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය අඩුවේ කිය මකර කාකපාදයක් හරි මොකක්හරි දාලා කහරි එල්ලඟ ආලෝ මට්ටමානුව ක්‍රාත්මක ව යුතු පරිබත් සඳහා යොදාගෙනෙන්. ආලෝක මට්ටමනුව ක්‍රියාත්මක විය යුතු පරිපත සඳහා යොදාගෙන. එ අපි අදන පන්තිය නවත්ත වූ මේ ටියුට් එක මේ පේපරක දැම්ම කරන්න බෑවල්ද මේ පේපර එක ගොඩාක් තියෙන්න්නේ මේ ප්‍රතිරෝධක පද්ධති සම්බන්ධ කරපුකද සාමාන්‍ය විවාාගටහෙම ගානක් එනකොට මේ ප්‍රතිරෝධක පද්ධතියෙන්තම පටන් ගන්න සමාන්තරගත ප්‍රතිරෝධක ශේණි ගත ප්‍රතිරෝධක අන්නහෙම පද්ධතියන් තම පටන් ගන්න එක නිසා මේක ටියුට් එක වල්ඩ කරන්න බෑ මවල්ට මේ පේපර එකක් දාන්න හරි එකත් දාන්න ඒහි කොතෙන්ටෙනකම් කරන්න නද කියලා මවර දාන්න ඒකට එක කරක් හරි ඒ වැඩේ මම දෙන්නම් මේෙ මේ තියෙනවා අභ්‍යස අභ්‍යස තුනක් තීරඒ අභ්‍යස් තුනත් කරලා තියන් තුනයිදී අතරනි අභ්‍යාස දැම්ම කරන්න බෑ තොර ඉෙදරවැට දෙකක් තියන එකක්තම මේ අභ්‍යස තුන කරන එකයි අනික එක මම දාන්න අ පේපරක මමදාන් හරි එන අපි අදර පන්තිය නවත්තමු ඔබෙන විශේදයන්නේ එන්නේ හරි අවා අදර පන්තිය නවත්ව හැමටම අයි බුවන්